ආයුබෝවන් තෙරුවන් සරණයි සුබෝදැසනක් අද සුවිශේෂී දවසක් අපි ඔබට මතක් කළා සේම ඔබ ඉතාමත් උනන්දුවෙන් මේ මොහොත එළඹෙනතුරු බලාගෙන සිටියා අද ඉරිදා සිරස ෆ්‍රේම් පන්සල් මළුවේ දහම් සාකච්ඡාවට සහභාගී වන්නේ මහරහතුන් වැඩිමක ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකීරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ බක් මාසය සඳහා අපට ලබා දුන් සුවිශේෂී නැවුම් දහම් සාකච්ඡාවක් මේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේගෙන් මුලින්ම විමසන්නේ අලුත් අවුරුද්දක් උදා වුණා අප්‍රමාදී බව පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුමයි ස්වාමින් වහන්සේ අප්‍රමාදී බව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට විශේෂයෙන් මතක් කරන දේ කුමක්ද ඉත ගිනිගත් කෙනෙක් යම්සේද ඒ ගින්න නිවන්න උත්සාහ ගන්න කියලා ඒ ආකාරයෙන් අප්‍රමාදීව මේ සංසාර බය නිවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට එතනදී එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මුළු ධර්ම රත්නයම නොනා මේ අප්‍රමාදී භාවය කියන වචනේ අර්ථය මතයි රඳා පවතින අප්‍රමාදී භාවය ප්‍රමාද භාවයට පත් වෙන මොහොතක් පාසා අපි ධර්මයෙන් ඈතටයි ගමන් කරන්නේ ඒ නිසා දැන් මේ අලුත් අවුරුද්දක් උදා වෙලා අලුත් අවුරුද්දේ අසිරිය විඳින මේ මොහොතේ පින්වතුල්ලා බෞද්ධ පින්වතුල්ලා හැටියට මේ අප්‍රමාදී භාවය කියන වචනේ නුවණින් මෙනෙහි කරන හොඳ අවස්ථාවක් ඔබට ලැබිලා තේනන හොඳ අවස්ථාවක් ලැබිලා තිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අප්‍රමාදී භාවය ධර්මය අප්‍රමාදීව ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන කාරණේ දකින්න කරු ස්වාමීන් වහන්සේ මිනිස්යා විසින් මිනිස්යා මරාගෙන කරන තත්ත්වයටද පත් වෙලා තියෙනවා චීනය දරු කලලයන් මාංශ සඳහා අලෙවි කරනවා ඒ වගේම මෙන්න මේ අපි දකින සමාජ විපර්යාසයන් කෙනෙක් අවබෝධ කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ එනි මේ සමාජය තුළ ලෝකයේ තුළ වෙන්නා වූ මේ සිල්පද බිඳින් මේ කුරුළු භාවයන් මේ විෂම බදාවයන් දැකලා නොනා අපි ඒවා දකින්න දකින්න ඒවා නුවණින් මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරන්නේ ධර්මානුකූලව නුවණින් මෙනෙහි කරලා නොනා එතනදී තමයි අපි අප්‍රමාදී භාවයකින් තැන්ට යමු එතනදී අපි දකිනවා මේ ලෝකයේ මේ මොහොතේ යම් විෂමතාවයක් තියෙනවා නම් මේ ලෝකයේ යම් බියකුරු භාවයක් තියෙනවා නම් මේ සෑම සිද්ධියක්ම අපේ හොඳටයි වෙන්නේ කියන තැනට අපි ගලප ගන්න වෙනවා අපිට මොකද අපිට ලෝකේ නිවැරදි කරන්න බැහැ ලෝකයේ කමඨහනක් කරගෙන ප්‍රමාද භාවයට පත් වෙන ලෝකයේ කමඨහනක් කරගෙන අපි අප්‍රමාදී භාවයට පත් වෙන කියන තැනයි අපි මතක කරගන්න ඕනේ ලෝකයේ ධර්මයෙන් බැහැර යන ලෝකයේ පත් වෙනා වූ ප්‍රමාද භාවය මොකද මෙතන ප්‍රමාද භාවය කියන්නේ නෝනා කල්ප ගණන් සතර අපායන්ට වැටිලා වෙන ප්‍රමාද භාවය බුදුරජාන් වහන්සේ නමක් ප්‍රමාද භාවය කියන්නේ මේ උදේට නැගිටින්න පරක් වුණා රැකියාවට යන්න පරක් වුණා ඉස්කෝලේට යන්න පරක් වුණා කියන කාරණා නෙමෙයි ඊවැනි ප්‍රමාද භාවයක් කියන්නේ බුදුරජාන් වහන්සේ කෙනෙක් සාරාසංක කල්ප ලක්ෂ ගාන පෙරුම් පුරන්න ඕනේ ඒක පන්තියේ ඉන්න ගුරුතුමාට කියලා දෙන්න පුළුවන් දෙමාපියන්ට කියලා දෙන්න පුළුවන් ඒතර බුදුරජාණන් වහන්සේ ප්‍රමාද භාවය කියලා කියන්නේ නෝනා සත්වයා සතර අපායන්ට බැටිලා කල්ප ගණන් ප්‍රමාදයි මේ කරන්නා වූ අකුසල් නිසා ලෝභ දේශ මොහයන් නිසා උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල සතර අපායට වැටුනොත් යා සතර අපායේදී කල්ප ගණන් ප්‍රමාද භාවයට පත් වෙනවා. ඒ නිසා මේ ප්‍රමාද භාවය කියන දේෙන් වැළකීලා අප්‍රමාදී භාවය ඇති කරගන්න පින්වතුල්ලා මේ ලැබුවා වූ නව වසරේදී තීරණයක් ගත්තොත් ඒ ගන්නා වූ තීරණය ඔබ ජීවිතය තුල ගත්තා වූ වැදගත්ම තීරණයක් බවට පත් වෙනවා. මෙතනදී නෝනා මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන උතුම් ගාථා රත්නයක් තියෙනවා මේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව. සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව සබ්බ පාපස්සකරණං කියන්නේ සියලු පාපයන්ගෙන් මිදෙන්න. කුසලස්ස උපසම්පදා කුසල් දහම් වඩන්න. සචිත්ත පරියෝදපණං මේ සිත දමණය කරගන්න. මේක තමයි සෑම බුදුරජාන් වහන්සේ නමක්ගේ අනුශාසනය. තේනද? මෙන්න මේ ගාථා රත්නයේ තුල නොනා මේ මුළු බුදුදහමම කැටි වෙලා තියෙනවා. තේනද? බුදුදහමම කැටි වෙලා තියෙනවා. දැන් මොකද සිංහල අවුද්දක් ලැබුව වෙලාවේ පින්වතුල්ලා හරිම කැමති අලුත් වෙන්න නැවුම් වෙන්න නේද? ගෙවල් දොරවල් පිරිසිදු කරලා අලුත් ඇඳුම් ලෑස්ති කරලා අලුත් විදියට හිතන්න නැවුම් වෙන්න අලුත් විදියට හිතන්න සූදානම් වෙන මොහොතේ ඔබ දකින්න මෙච්චර කාලයක් මේ ධර්මය ගැන හිතුවාට වඩා අලුත් විදියට ධර්මානුකූලව බුදුරජාන් වහන්සේ මේ සබ්බ පාපස්ස අකරණං ගාථාව තුලින් කියන අර්ථය තුල ඉඳගෙන ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ අකුසලයෙන් මිදෙන්න කුසල් දහම් වඩන්න. වඩමින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දකින්න. දැන් මෙතන තමයි අපි ජීවිතේ ගන්න තියෙන වටිනාම තැන. අකුසල් වලින් මිදෙනවා කුසල් දහම් වඩනවා සචිත්ත පරියෝදපණ මේ හිත අනිත්‍යයි කියලා දකින්න. මොකද්ද මේ හිත? කුසල් සිතත් අකුසල් සිතත් දෙකම අනිත්‍යයි කියලා දකින්න.
පුත්කලියෙකුට තියෙන එකම රැකවරණය සෝවාන් වීම සෝතාපන්න වීම ගරු සමින්හන්ස කෙනෙක් Tamange කෙටි ජීවිත කාලය තුල සෝතාපන්න වීමට හෝ උත්සාහ නොකරන්නේ ඇයි නෑ මෙහෙමයි නෝන දැන් මෙතනදී අපි නිරේතුරුවම අපේ බෞද්ධ සමාජයේ තියෙන දුර්වලතාවයක් තමයි මේක මේ නුවණින් මෙනෙහි කිරීමට අදක්ෂභාවය නිසා මේ දුර්වලතාවය සකස් වෙනවා මොකද බෞද්ධ සමාජයේ දකින්න අපි මේ විවාහ වෙලා දරුවෝ හදනවා රැකියා කරනවා ඒ නිසා අපිට මේ ශ්‍රද්ධාවෙන් සීලෙන් ඔබට යන්න බෑ කියලා ඕනෙම කෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් තමයි මේ ශ්‍රද්ධාව කියන තැනින් සීලය කියන තැනින් අපිට ඉස්සරහට යන්න බෑ සමාධිය ගැන අපිට හිතන්නම බෑ ප්‍රඥාව ගැන අපිට හිතන්නම බෑ සමහර පින්වතුන්ලා ඉන්නවා ඒගොල්ලෝ සමාධිය ගැන ප්‍රඥාව ගැන හිතන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 60 පෙන්නට පස්සේ සමහරු හිතනවා මේ ජීවිත කාලයේදීම ශ්‍රද්ධාව ප්‍රඥාව අපිට අයිති නේ අපිට ඒක කරන්න බෑ කියලා ඒතර මෙතන නෝනා බලවත් අප්‍රමාදී භාවයක් තියෙනවා මුලාවක් මෙතන තියෙනවා මෙන්න මේ මුලාවෙන් ඔබ මේ ලැබුවා වූ වසරේදී මිදෙන්න දක්ෂ වුණොත් මං හිතනවා ඔබේ මුළු ජීවිත කාලෙම ඔබට උදා වුණා වූ සුන්දරම අලුත් අවුරුද්ද මේ අවුරුද්ද බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුව පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ තමන් තුළ හිතක් සකස් වෙනවා නම් සද්ධාවෙන් සීලෙන් ඔබට මට යන්න බෑ කියලා ඒ සකස් වෙන හිත මාර හිතක්ම කියලා දකින්න. ඒ නිසා නිරේතුරුව පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සබ්බ පාපස්ස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනම් මේ කුසල් අකුසල් දෙකම අනිත්‍යභාවය තුල දකිමින් විදර්ශනානුවණ මතු කරගන්න අර ධර්මයේ පල්ලෙහාම තැන ඉදනුත් විදර්ශනානුවණ මතු කරගන්නේ කොහොමද කියන කාරණේ දකින්න දැන් මේ රටේ ඉන්න සෑම බෞද්ධ පින්වතෙක්ම එක්කෝ උදේට එක්කෝ හවසට බුද්ධ වන්දනාම කරනවනේ සෙරුවන් සන්න පිළිදෙල පංචශීලයේ සමාදන් වෙලා මල් පහන්ව පූජා කරනවා එතකොට දැන් මෙතනින් මේ මල් පහන් පූජා කරලා සෙරුවන් සන්න පිළිදෙල එතනින් ඉවර වුණාට පස්සේ එයා නැගිටින්නේ සද්ධාව සීලයක් තුල ඉඳලා. නමුත් මේ සද්ධාව සීලිය තුලින් නොනා යා සමාධිය ප්‍රඥාව මතු කරන මාර්ගය මතු කරලා ගන්නෙ නැහැ. එතන හරිය අදක්ෂභාවය. මෙච්චර කාලයක් අපි කරන්නේ මොකද? උදේට බුද්ධ වන්දනාව කළා සිල් සමාදන් වෙලා ඒ බුද්ධ වන්දනාව තුල සිල් සමාදන් වෙච්ච අවස්ථාව තුන අපි තුල සකස් වෙන සප්තබොජ්ජංග ධර්මයන් වල ආස්වාදයට බැඳිලා අපි නැගිටලා යනවා. ඒ නිසා මුලින්ම මේ සප්තබොජ්ජංග ධර්මයන් කියන කාරණේ දීපින්වතුල්ලා හොඳින් දකින්න ඕන. පින්වතුල්ලා තෙරුවන් සරණ පිහිටනවා නම් පන්සිල් සමාදන් වෙනවා නම් මල් පහන් පූජා කරනවා නම් ඒ සෑම මොහොතකම ඔබ තුල සකස් වෙන ප්‍රීතිය පස්සද්ධිය ආස්වාදය කියන්නේ සප්තබොජ්ජංගය. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද දැන් අපි තුල සප්තබොජ්ජංග වැඩෙනවා. නමුත් අපි සප්තබොජ්ජංග හඳුනන්නේ නැහැ. සප්තබොජ්ජංග හඳුනන්නේ නැහැ. ඕනෑම කෙනෙක් gedara බුද්ධ වන්දනාව කරනකොට එයා තුල සප්තබොජ්ජංග වැඩෙනවා. සති ධම්ම විද්‍ය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ සප්තබොජ්ජංග සියල්ලම එයා තුල වැඩෙනවා. නමුත් එයා තුල මෙයා වැඩෙනවා කියලා එයා දන්නේ නැහැ. දන්නේ නැති නිසා මෙයා මොකද කරන්නේ? සප්තබොජ්ජංගයන්ගේ ආස්වාදයට බැඳිලා නැගිටලා යනවා. එයා නැගිටලා නැහැ බුද්ධ වන්දනාව කරලා ඒ සතුටින්ම නැගිටලා යනවා. නමුත් එයා දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම තමන් බුද්ධ වන්දනාව කරද්දි සිල්පද පහ සමාදන් වෙද්දි ඒ ඇතිවෙන්නා වූ ආස්වාදේ නැත්තම් ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ නෝනා සප්තබොජ්ජංග ධර්ම. ඒ හැම වෙලාවෙම මේ සකස් වෙන සප්තබොජ්ජංග ධර්මයන්ගේ උපේක්ෂාව සමාධිමත් හිත හැම වෙලාවම විදර්ශනානුවණ මතු කරගන්න එයා දක්ෂ වෙන්නේ. ඒ නිසා පින්වත් ඔබ මෙච්චර දවසක් උදේට බුද්ධ වන්දනාව කළා, හවසට බුද්ධ වන්දනාව කළා, කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කළා, සත්‍යායනය කළා, ඒ ආස්වාද ජනක හිතෙන්. අනේ අද නම් හරිම සතුටුයි සමහරු කියනවනේ. අනේ බුද්ධ වන්දනාව කළාට පස්සේ හරිම සැහැල්ලුවක් තියෙනවා. තේරෙනවද? බුද්ධ පූජාව පූජා කළාට පස්සේ හරිම සැහැල්ලුවක් තියෙනවා. ඒතර මොකක්ද මේ සැහැල්ලුව කියන්නේ? සප්තබොජ්ජංග. සප්තබොජ්ජංග කියන්නේ මේ ලෝකයේ මේ ධර්ම මාර්ගයේ තියෙන ශ්‍රේෂ්ඨ ඵලයක්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගිලිපින්වතුල්ලා තමා තුල සප්තබොජ්ජංග වැඩෙනවා. නමුත් සප්තබොජ්ජංග කියලා හඳුනන්නේ ඒගොල්ලෝ අනේ හරි සතුටුයි හරි සැහැල්ලුයි කියලා බුද්ධ වන්දනාව කළේ සැහැල්ලු සිතෙන් ඇඳට යනවා නැත්තම් කෑම මේසෙට යන. අර සැහැල්ලුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ සප්තබොජ්ජංගෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්නෙ නැහැ. ඒ නිසා බෞද්ධ ජනතාවගෙන් ගොඩාක් කරන්නේ මොකද? අර තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල සීලය තුල තමන් තුල සකස් වෙන සප්තබොජ්ජංග ආස්වාදයක් හැටියට අරගෙන අනේ මට නම් හරි සැහැල්ලුයි හරි සතුටුයි හරි එහෙමයි කියාගෙන ඒ සප්තබොජ්ජංග විනාශ කරලා දානවා. ඒ සප්තබොජ්ජංග නිසාම සමහර විට කාමච්ඡන්දය ඇති කරගන්නවා. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න gedara බුද්ධ වන්දනාව කරන මොහොතේ බුද්ධ වන්දනාව සිද්ධ කරලා මල් පහන් පූජා කරලා ගිලම්පස පූජා කරලා ඔබ තුල සකස් වෙන්නා වූ ඒ ආස්වාද ජනක හිත නැත්තම් ඒ සංහිඳුණු හිතේ ප්‍රීතිමත් හිත ඔබ දකින්න මේ සප්තබොජ්ජංග ධර්මයන් කියලා. ඒ වැඩෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයන් සහිතේ උපේක්ෂා සහගත හිතෙන් සමාධිමත් හිතෙන් ඔබ
බුද්ධ වන්දනාවට කළාට පස්සේ ඒ ඉරියව්වේ ඉඳගෙනම තමන් ඉදිරියේ තියෙන බුදුරයන් වහන්සේගේ රූපකාය දිහා බලලා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගිනේ රූපකායත් අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යයි කියලා දකින්න මොහොත. ඔබ මේ පූජා කළා වූ මල් පහන් ගිලන්පස වලින් රැස් වුණා වූ කුසල් සංස්කාරය අනිත්‍යයි කියලා මොහොතක් දකින්න. ඔබ මේ පූජා කළා වූ මේ සුවඳ වර්ණවත් වූ මල් තව මොහොතකින් පරවිලා යනවායි කියලා නුවණින් දකින්න. ඒ දකින්න මොහොතේ වුණ අන්න අපි ඒ වැඩුණා වූ සප්ත බොජ්ජංගයන්ට දෙන්නා වූ උපරිම වටිනාකම දුන්න වෙමු. නමුත් කිසිම පින්වතෙක් බුද්ධ වන්දනාව සිද්ධ කළාට පස්සේ තමන් ඉදිරියේ ඉන්න බුදුරජාණන් වහන්සේව අනිත්‍ය සංඥාවෙන් දකින්න දක්ෂ නැහැ. මොකද ආස්වාදයට බැඳිලා ආස්වාදය තුලින්ම නැගිටලා යනවා. මේක ආස්වාදයක් කියලා දකින්නේ නැහැ. ඒ සප්ත බොජ්ජංග වැඩුණේ නෝනා විදර්ශනාව මතු කර දීමට උපකාර ධර්මයක් හැකිය. නමුත් අපි විදර්ශනාව නෙමෙයි මතු කරලා ගන්න. ආස්වාදය මතු කරගෙන නැගිටලා යනවා. ඒ නිසා නිරේතුරුවම බුද්ධ වන්දනාවක් සිද්ධ කළාට පස්සේ පන්සලේ වේවා, ගෙදර වේවා, සිල් සමාදන් වෙච්ච වෙලාවේ වේවා නිරේතුරුව මේ බුද්ධ වන්දනාවෙන් පස්සේ නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරයන් වහන්සේ රූපකාය අනිත්‍යයි කියලා දකින්න. බුදුරජාණන් වහන්සේගේ රූපකායත් අර පිරිනිවන් මංචකේ විසිරීලා තියෙන අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් හැටියට දකින්න. ඒ වගේම තමන් සමාදන් වුණා වූ සීලෙන් ලැබෙනා වූ ආනිසංසත් අනිත්‍ය වූ ආනිසංස ධර්මයන් කියලා නුවණින් දකින්න. දැන් යමෙකුට තමන් සිල් සමාදන් වෙච්ච මොහොතේ විදර්ශනාමය නුවණ මුසු වෙන ආකාරයෙන් සිල් සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කියමු අට්ඨික සංඥාව ගන්නකො. සිල් සමාදන් වෙන මොහොතේ සීලය තුලින් අට්ඨික සංඥාව වඩා ගන්න පුළුවන්. කෙනෙකුට දක්ෂ නම් තමන් සිල්පද පහ සමාදන් වෙන වෙලාවේ යමෙක් දක්ෂ නම් ඒ සීලය තුලින් එයාට අට්ඨික සංඥාම වවා ගන්න පුළුවන්. මොකද එයා සිල් සමාදන් වෙන්න වාඩි වුණාට පස්සේ බුදුරයන් වහන්සේගේ පිළිම වහන්සේ ඉදිරියේ එයා ඇස් දෙක පියාගෙන ඉස්සෙල්ලාම තමන්ගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ නැත සැකිල්ලක් හැටියට. දැන් තමන් සිල් සමාදන් වෙන්න වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙන්න ඉස්සෙල්ලා තමන්ගේ රූපය අට්ඨික සංඥාවෙන් එයා දකින්න. එයා අට්ඨික සංඥාවෙන් දැකලා සිල් සමාදන් වෙනවා. ඒක එක තැනක්. දෙවෙනුව එයා එතෙන්ට පුහුණු වුණාට පස්සේ තේනවා එකපාර කරන්න යන්න ඕනේ. පළවෙනිව තමන් සිල් සමාදන් වෙද්දී අට්ඨික සංඥාවෙන් තමන් ඇට සැකිල්ලක් හැටියටයි දකින්නේ. තමන් මේ මස්සයිත රූපය දකින්නේ නැහැ. ඇට සැකිල්ලක් හැටියට දැන් සිල් සමාදන් වෙනවා තමන් දකිමින් තමන් සිල් සමාදන් වෙනවා. දැන් එතනදී සීලයක් අට්ඨික සංඥාවක් දෙකම ජීවිතයට එකතු වුණා. විදර්ශනාමය නූනේ එකතු වුණා. එතන පුහුණු වුණාට පස්සේ එයා දෙවෙනි අදියරට යද්දී එයා මොකද කරන්නේ? එයා තමනුත් අට්ඨික සංඥාවෙන් දකිමින් තමන් ඉදිරියේ ඉන්න බුදුරජාණන් වහන්සේවත් අට්ඨික සංඥාවෙන් දකින. තමනුත් අට්ඨික සංඥාවෙන් දැන් මෙතන ඉන්නේ. ඉඳලා එයා සිල්පද පහ සමාදන් වෙනවා. එතෙන් දැන් තවත් විදර්ශනාම නූන එකතු වුණා. තුන්වෙනි අවස්ථාවේදී දැන් එයා දක්ෂයි. තමනුත් අට්ඨික සංඥාවෙන් දැකලා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අට්ඨික සංඥාවෙන් දැකලා එයා සමාදන් වුණා වූ සීලය අට්ඨික සංඥාවෙන් දකින. සමාදන් වුණා වූ සීලය අට්ඨික සංඥාවෙන් දකිනවා කියන්නේ කොහොමද? දැන් සීලෙන් ලැබෙනා වූ ආනිසංස දිනවනේ. මොකද්ද? අපි සුගතියේ උපදිනවා, සිහි මුලා නොවී මැරෙනවා, අපේ ජනප්‍රියභාවය වැඩි වෙනවා, අපි ඕනෑම තැනක නොබියව යනවා. ඒතකොට මේ සියල්ල පිරිහුණ තැන මොකද්ද වෙන්නේ? අපි සතර අපායට ඇදගෙන වැටෙනවා. ජනප්‍රියභාවය ගිහින වෙනවා, අපි බිය ඇති වෙනවා, තේරෙනවා? සිහි මුලා වෙලා මැරෙනවා. ඒතකොට සීලේ අට්ඨික සංඥාව කියන්නේ නෝනා ඔය සතර අපායමයි. ඒතකොට සීලේ අට්ඨික සංඥාව කියන්නේ අර තියෙනා වූ ජනප්‍රියභාවයන් හීන වෙලා දුකට වැටුණා වූ සතර අපායේ සත්‍යයන් දකින්න. ඒතකොට බලන්න දැන් මුලින් තමන් අට්ඨික සංඥාව තුලින් දැන් සිල්පද පහ සමාදන් වුණා. දෙවනුව බුදුරජාණන් වහන්සේ අට්ඨික සංඥාවෙන් දැකීමෙන් සිල්පද පහ සමාදන් වුණා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ තමනුත් මේ සීලයත් එය අට්ඨික සංඥාවෙන් දැකලා විදර්ශනාමය නුවණ මුසු මොහොතක් බවට පත් කරගත්තා. එන ප්‍රඥාව වැඩෙන සිල් සමාදන් වෙන මොහොතක් බවට පත් කරගත්තා. මේ මනුස්ස රූපේ විතරක් නෙමෙයි අට්ඨික සංඥාවෙන් දකින්න පුළුවන්. තමන් ප්‍රිය කරන ඕනම දෙයක් අට්ඨික සංඥාවෙන් දකින්න පුළුවන්. දැන් තමන් තමන්ගේ වාහනයට ආසනම් තමන්ට පුළුවන් වාහනේ අට්ඨික සංඥාවෙන් දකින්න. වාහනේ අට්ඨික සංඥාව කියන්නේ අර වාහනයක් ගිනි අරගෙන හැප්පුණාට පස්සේ අර ඉතුරු වෙන සැකිල්ලක් තියෙනවනේ. ඒ සැකිල්ල තමයි නෝනේ අට්ඨික සංඥාව කියන්නේ. වාහනේ අට්ඨික සංඥාව. එතකොට අපේ නිවසේ අට්ඨික සංඥාව කියන්නේ මේ නිවස යමකට සුනාමියකට එහෙම නැත්නම් සුළි සුළඟට අවු වෙලා භූමිකම්පාවකට අවු වෙලා මේක කඩා වැටිලා ගරා වැටිලා තියෙනවා දකින්නේ අට්ඨික සංඥාව. ඒ වගේ තමන් කැමති තමන් ප්‍රිය ඕනෑම දෙයක් නෝනා අට්ඨික සංඥාවෙන් දකින්න පුළුවන්. තමන් මුලින්ම මේ රූපේ අට්ඨික සංඥාවෙන් දකින්න. තමන්ගේ රූපය. ඊට පස්සේ තමන් මේ ඉන්නා වූ මේ කුටි අට්ඨික සංඥාවෙන් දකින්න. ඊට පස්සේ එයා මේ මුළු නගරෙම අට්ඨික සංඥාවෙන් මුළු නගරෙම තුම්බුන් ගොඩක් වෙලා තියෙනවා එයා දකින්න. ඊට පස්සේ එයා මේ මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් දකින්න. මේ මුළු රටම
එකම සුන්බුන් ගොඩක් බවට පත් වෙලා තියෙනවා දක්නවා. එයා ඒක මුළු ලෝකෙම ඊට පස්සේ ආ සුන්බුන් ගොඩක් වෙලා තියෙනවා දක්නවා. දිව්‍යතල බ්‍රහ්මතල පවා සුන්බුන් ගොඩක් වෙලා දක්. එතකොට ඒ මොහොතේ ආ නෝන මුළු විශ්වයම අට්ටික සංඥාවෙන් දැකගෙනි වෙනවා. එයාට රූපය කෙරේ තෘෂ්ණාව නැහැ. මොකද රූපය කෙරේ තෘෂ්ණාව නැහැ. මොකද එයා අට්ටික සංඥාව තුල ඉන්නේ. එයා අට්ටික සංඥාව තුල ඉඳිමින් මනෝමය කයකින් එයා මුළු විශ්වයම නෝන එකම අට්ටික සංඥාවක් සුනු විසුනු වෙච්ච ලෝකයක් හැටියට එයා දකින්න. ස්වාමිනාන්ස අට්ටික සංඥාව වැඩිම තුල කෙනෙකු තුල ගොඩ නැගින්නේ සියල්ල පිළිබඳ කලකිරුණු එපා වුණු ස්වභාවයක්ද? නැහැ, අට්ටික සංඥා වැඩෙද්දිම නෝන එයා තුල තව තවත් පෞෂ්ණත්වයක් ඇති වෙනවා. දිනෙනි මේ සියල්ලම වෙනස් වෙනවා. මේ සියල්ලම සුන්ගුන් ගොඩක් බවට පත් වෙනවා. අතීතේ කල්ප විනාශ දසදහස් ගාණක් වෙච්ච වෙලාවේ මේ මුළු විශ්වෙම එකම සුන්ගුමක ගොඩක් බවට පත් වුණා. එහෙනම් මේ සියල්ලම මේ රූපය මගේ කරගෙන ජීවත් වෙන මේ පංච උපාදාන ස්කන්ධය මේ නිසා අනිත්‍යභාවයට පත් වෙන තැනක් නම් මම අප්‍රමාදී වෙනවායි කියන තැන ඉඳන් එයා ජව සම්පන්න වෙනවා. කවුරුවත් ඒ අනිත්‍ය සංඥාව දකිද්දී අප්‍රමාදී වෙන්නේ නැතුව කලකිරීම නිසා අන්තයකට යනවා නම් නෝනා ඒක නිගන්තලටයි දහම. එහෙනම් ඒක බුදුදහමටයි දෙයක් නෙමෙයි. කලකිරෙන්න එයා ධර්මයේ කෙරේ පෞෂ්ත්වය ඇති කරගන්නවා. අප්‍රමාදී භාවය. කලකිරෙන්න යා මේ රැවුලව වාගෙන නාන්නේ නැතුව කොණ්ඩේ කපන්න නැතුව ඔක්කොම එපා කියලා පැත්තකට දාලා ඉන්න කෙනෙක් බවට පත් වෙලා නෙමෙයි. එයා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. මේ මොකද මෙයා දකිනවා මේ සියල්ලම මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කියන්නේ මේ එකම සුන්බුන් ගොඩක් වෙන දෙයක්တයි මේ මම මගේ කියලා අපේ කියලා අපි මේ අයිති කරන් ඉන්නේ කියන කාරණේ එයා දකින්න. ඒ නිසා මේ ලැබුවා වූ නව වසරේදී සිංහල අලුත් අවුරුද්දේ පිංගතුල්ලා දක්ෂ වෙන්න සීලයක් සමාධියක් විතරක් කියලා ඔබට හිතෙනවා නම් ඔබට අයිති ඔබේ මිත්‍යා මතෙන් වහම බැහැර වෙන්න. තේරුණාද? බුද්ධ වන්දනාව තුලින් ඔබට සමාධියක් ප්‍රඥාවක් මතු කරලා ගන්න පුළුවන්. ඔබ පූජා කරන දානය තුලින් ඔබට ශ්‍රද්ධාවක් සීලයක් සමාධියක් ප්‍රඥාවක් මතු කර ගන්න පුළුවන්. පසලොස්සක පොයදාට සිල් සමාදන් වෙන්න ගිහිල්ලා සීලය පවාරණය කරන මොහොතේ එක මොහොතක් දැස් දෙක පියාගෙන මේ රැස්ුණා වූ සංස්කාරයන්ගේ සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ විනාඩි 5ක් වැඩුවොත් ඔබ ශ්‍රද්ධාවත් සීලයක් සමාධියක් ප්‍රඥාවක් හතරම උරුම කරගත් කෙනෙක් බවට පත් වෙලා ගෙදර එන්නේ. මොකද අපි නොදන්නා භාවය නිසා නුවණින් මෙනෙහි කිරීමට තියෙන අදක්ෂභාවය නිසා උවමනාවෙන්ම නොනා මේ දවසට අපිට වඩා ගන්න පුළුවන් සමාධිමය එහෙම නැත්නම් ප්‍රඥාමය ධර්මයේ ශක්තිය අපි උවමනාවෙන්ම අහිමි කරගන්නවා. ඇයි උවමනාවෙන් අහිමි කරගන්නේ? මේ සප්ත බොජ්ජංගයන් අපි හඳුනගන්නේ නැහැ. තේරුණාද? මේ මුදුන් වන්දනාවේදී සිල් සමාදන් වෙද්දී අපි තුල වැඩෙන ආස්වාදය අපි තුල වැඩෙන ප්‍රීතිය පස්සද්ධිය වීරය මේක සප්ත බොජ්ජංගයක් මේකේ ධර්මයේ උතුම් ඵලයක් කියලා හඳුනගන්නේ නැතුව ඒ සප්ත බොජ්ජංගයන්ට බැඳිලා අනේ අදනම් හරිම සතුටුදායකයි අද සිල් ගත්ත හරිම සැනසෙල්ලයි අද භාවනා කළා හරිම සැනසෙල්ලයි කියලා ආස්වාදය තුල යනවා යන්නේ. එනිසා මේ ආස්වාදය හැම වෙලාවම සැනසෙල්ලක් බව ඇත්ත. නමුත් ඒ සැනසෙල්ලක් කියන හිතන මොහොතේම ඒ සැනසෙල්ලක් අනිත්‍ය වූ ධර්මයක් කියලා හිතලා ඒ සැනසෙල්ල තුලින් සප්ත බොජ්ජංග තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න දක්ෂ වෙනවා. මොකද සප්ත බොජ්ජංග නිරේතුරු අපිව රවට්ටනවා නුන. සප්ත බොජ්ජංග ධර්මයන් තමයි කවදා හරි දවසක නෝන අපිට මේ උතුම් නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙන්නේ. සප්තබොජ්ජංගයන් හැටියට අවබෝධ කරගෙන සප්තබොජ්ජංගයන් දක්ෂාකාරයෙන් කළමනාකරණය කරගත්තේ නැත්නම් සප්තබොජ්ජංගයන් නිසා ආස්වාදයක් කාමච්ඡන්දයක් කරාමයි අවසානයේ සත්‍යය ගමන් කරන්නේ. නමුත් සප්තබොජ්ජංග අත්‍යවශ්‍ය ධර්මයක්. සප්තබොජ්ජංගයෙන් තොරව නිවන් දකින්නවා කියන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සප්තබොජ්ජංග කියන ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලයක්. සප්තබොජ්ජංග කියන සතර සතිපට්ඨාන ධර්මයේ ඵලයක්. සප්තබොජ්ජංග කියන්නේ ඕනා පංච උපාදානස්කන්ධයක් හැටියටම අපි තුල වැඩෙන්නා වූ ධර්මතාවයක්. නමුත් මේ සප්තබොජ්ජංගයන්ගේ ආස්වාදය තමයි නිරේතුරුවම අපිට සාරා සංක කල්ප ලක්ෂ ගානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපිට අහිමි කළේ සප්තබොජ්ජංගයන්ගේ ආස්වාදයමයි. නිරේතුරුවම ධර්මයේ තුල හැසිරෙමින් වැඩෙන්නා වූ සප්තබොජ්ජංග ආස්වාදයක් කොටගෙන ඒ ආස්වාදයේ ආදීනවය දකින්නේ නැතුව අපි ඒ ආස්වාදය නිසා නැවත කාමච්ඡන්දයන් ඇති කරගෙන ඒ ආස්වාදය තුලින් නැවත භවය සකස් කරගන්නවා. මොකද නිරතුර සංස්කාරයක් රැස් වෙන අකුසල සංස්කාරය. කුසල සංස්කාරය තුලින් නැවත භවය සකස් කරනවා. ඒ නිසා සප්තබොජ්ජංග හඳුනගන්න සප්තබොජ්ජංගයන්ගේ ආස්වාදයට බැඳෙන්න එපා.
සප්තබොජ්ජංගයන්ගේ ආස්වාදයේ කියන ප්‍රීතිය පස්සද්ධිය වීරිය උපේක්ෂාව සමාධිය සකස් වෙන සෑම මොහොතකම ඒ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්න. මේක ඔබට බුද්ධ වන්දනාව කරද්දිත් මතු කරලා ගන්න පුළුවන්. එන තෙරුවන් සරණ පිළිතන මොහොතෙත් මතු කරලා ගන්න පුළුවන්. දානයක් දෙන මොහොතෙත් මතු කරලා ගන්න පුළුවන්. මේ සෑම මොහොතකදීම ඔබ තුල සකස් වෙන ප්‍රීතිමත් හිත කියන්නේ සප්තබොජ්ජංගය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පින්කමක් කරද්දී ඔබ තුල සකස් වෙන ප්‍රීතිමත් හිත කියන්නේ සප්තබොජ්ජංගය. ඒ ප්‍රීතිමත් හිත උපයෝගී කරගෙන ඇතිවෙනා උපේක්ෂා සාගත භාවය තුල ඒ මොහොතේ ඔබ විනාඩියක් ඒ සංස්කාරයේ අනිත්‍ය භාවය දකින මොහොතේ ඔබේ පින්කම අහවර කරන්නේ සද්ධාවත් සීලයක් සමාධියක් ප්‍රඥාවක් මේ සියල්ලම එකතු කරගෙන මේ විදියට ඔබ එකතු කරගන්න දක්ෂ වුණොත් ඔබට ආයිමත් අවුරුදු 60න් පස්සේ ප්‍රඥාව එකතු කරගන්නවා කියලා කියන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ දින ප්‍රතාම සමාධියත් ප්‍රඥාවත් කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න. දිනපතාම මේ විදියට සමාධිය විදර්ශනා නුවණින් දැකලා ප්‍රඥාව මතු කරගද්දී සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය මතු කරගද්දී නෝනා මේ අනිත්‍ය සංඥාව වැඩිලා අපි රාජකාරියට ගියත් ඒ රාජකාරිය තුලත් අපි ධම්මානුපස්සනාවට අදාළව රාජකාරිය කරන්න දක්ෂයි. දැන් මෙතන උදේම අපි අනිත්‍ය සංඥාවක් වඩාගන්න යන්නේ නේද? නමුත් මෙච්චර දවස් අපි අනිත්‍ය සංඥාවක් වඩන්නේ නැහැ. බුදුන් වන්දනා කරලා සිල්පද පහ සමාදන් වෙලා ආස්වාදය තුල නෑ යනවා. ඒ ආස්වාදය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. බුදුරයන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. මේ මල් පහන් පූජා කළා මේ සංස්කාර අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. හවසට ඇවිල්ලා පරවෙදම් මල් ටික අයින් කරලා දානවා එච්චරයි. ඊට වඩා දෙයක් නෑ. අලුතෙන් මල් පූජා කරනවා එච්චරයි. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න මේ සෑම බුද්ධ වන්දනාමය කටයුත්තකදී දානමය සීලමය කටයුත්තකදී තමන් තුල ඇතිවෙනා වූ ප්‍රීතිය සැපය පස්සද්ධිය කියන්නේ සප්තබොජ්ජංගය. මේ ප්‍රීතිය පස්සද්ධිය සැපයට ආස්වාදයට වහල් වෙලා නැහැ. කිටල යන්න එපා කොයි වෙලාවකවත්. ඒ ප්‍රීතිමත් හිත තුලින් සකස් වෙනේ උපේක්ෂා සාගත හිත සමාධිමත් හිත උපයෝගී කරගෙන හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ මොහොතක් අට්ටික සංඥාවෙන් දකින්න. තමාව මොහොතක් අට්ටික සංඥාවෙන් දකින්න. මේ රැස් කළා වූ සංස්කාරයන් මොහොතක් අට්ටික සංඥාවෙන් දකින්න. ඒ දකින මොහොතේ නෝනා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං. මේ මුළු ගාථාවෙම සියලුම බුදුරජාණන් වහන්සේලා කරන අනුශාසනාවේ අර්ථය ඔබේ මොහොතේ ජීවිතයට එකතු කරගත්ත වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් පුද්ගලෙක් පින්කමක් සිද්ධ කරනවා. අනතුරුව එය තව කෙනෙකුට පවසනවා. එය අසන කෙනා සාදු කියමින් සතුටටපත් වෙලා ඒ පින අනුමෝදන් වෙනවා. එවිට ඒ පින්කම කරන ලද කෙනාගේ කුසල ශක්තිය බලවත් වෙනවද? දෙගුණ වෙනවද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි දැන් කෙනෙක් පින්කමක් කරනවා. තේරෙනවද? දැන් පින්කමක් කරලා එයා ඒ පින අනුමෝදන් වෙනවා. තේරෙනවද? නමුත් එයා ඒ පින අනුමෝදන් වෙලා එතනින් අතර වෙන්නේ නැහැ. එයා තව කෙනෙකුට තමන් කළා වූ පින්කම කියනවා. තේරෙනවද? මම මේ වගේ දානමය පින්කමක් කළා, සීලමය පින්කමක් කළා, මේ වගේ අටමහා කුසලයක් කළා. මෙහෙම කියලා එයා තව කෙනෙකුට කිව්වහම නෝනා ඒ කියන කෙනා සාදු සාදුකාර දීලා පින් අනුමෝදන් වෙනවා. එතකොට ඒ කීම නිසා එයා පිනක් අනුමෝදන් වුණා. එතකොට එයා පින් අනුමෝදන් වෙද්දී අර කියපු කෙනා තන සාදු සාදු කියලා එයත් සතුටටපත් වෙනවා. ප්‍රීතිය සැපය සකස් වෙනවා. ඒ කියන්නේ යාටත් ආවිෂ වන්නේ සැපේ බලෙ එකතු වෙනවා. නමුත් අපි මේ පින්කම කියන්නේ සක්කාය දිට්ඨියෙන් නම් නෙමෙයි. එහෙන සමහරු එහෙම නෙමෙයි. සමහරු තමන් කරපු පින්කම ගැන කියලා අකුසල් කරගන්නවා. ස්වාමිනස් තමා කරන පින්කම පිළිබඳව කෙනෙකුට අභිමානයක් ආඩම්බරයක් ඇතිවීම තුලින් සිද්ධවන්නේ කුමක්ද? එතනදී වචනේ තමයි සක්කාය දිට්ඨිය. මමත්වේ දැඩි භාවය. සමහර විට යා පින්කම කරන්නේ අපි කියමු වටිනාකම 10යි කියලා. එයා ඒ 10 25ක් කරලා කියන අවස්ථාවක් තියෙනවා. එතන එයා බොරුවක් කිව්වොත් වෙනවා. ඒ නිසා පින්කමක් අතිශයෝක්තියෙන් කියන්න යන්න අවශ්‍ය නැහැ. හැමතැනම කී කියා යන්න අවශ්‍ය නැහැ. තමන්ගේ හිතවැතෙකුට, තමන්ගේ ඥාතියෙකුට, තමන් හා සම ඉන්ද්‍රිය ධර්මයන් තියෙන කෙනෙකුට තමන් කළා වූ පින්කම අතිශයෝක්තියෙන් තොරව කියලා එයා සතුටු කරලා මං එයාව සතුටු කළා කියන තැන තමනුත් සතුටු වෙනවා නම් ඒ දෙපාර්ශ්වයටම පින වැඩේ. තමන් කරපු පින්කමක් අනිවාර්යයෙන්ම අනිත් කෙනෙකුට කියද්දී ඒ කෙනා ඒ පින අනුමෝදන් වෙනවා නම් අනිවාර්යයෙන්ම එයාට ආයුෂ වන්නේ සැපේ බලේ එකතු වුණා වෙනවා. ඒ වගේම එතනදී අතිශයෝක්තියෙන් මමත්වේ දැඩිභාවයෙන් තොරව අවංකව මනේ මම මේ පින්කම කිව්වොත් ඔහු සතුටු වෙනවා කියලා හිතෙනවා නම් ඔහු සතුටු කිරීම ඔබටත් පිනක් වෙනවලු. ස්වාමීන් වහන්සේ සබහාදාමේ විවිධ වෙනස්කම් මේ මොහොතේ අපි අත්දකිනවා. අපිට දැනෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මුර්ග සංඥා පහළවීමේ පෙර නිමිතිද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි නෝනා, මේ කල්ප විනාශය කියන කාර්යයන් සිද්ධ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ. නමුත් ඊට ඉස්සෙල්ලා ඉදිරියේදී අපිට මුණ දෙන්න වෙන්නේ මේ මුර්ග සංඥාව කියන කාරණය. තේරෙනවද? මිනිස්සෙක් මුර්ගයෙක් වෙනවා කියන කාරණේ ආයුෂ අවුරුදු 10යි කියන තැනට ඇවිල්ලා මිනිස්යා සීලෙන් දුර්වල වෙලා දස අකුසල් වලින් දුර්වල වෙලා ඇතිවෙනා වූ මේ මුර්ග සංඥා මුළු මිනිස් සමාජයේම මුර්ග සමාජයේම
ස්වභාවයට වැඩෙනවායි කියන කාරණේ. ඒක තමයි අපිට ඉදිරියේදී මුණ දෙන්න වෙන අවස්ථාව. මේ මුර්ග සංඥාවේ බීජ අවස්ථාවන් දැන් ලෝකයේ තුල සිද්ධ වෙමින් යනවා. තේනවාද? බීජමය අවස්ථාවන් තේනවාද? සමනාංශ වර්තමාන සමාජය මහා සංගරත්නය කෙරෙහි කටයුතු කරන ආකාරය මේ පරිසරයේ සිදු ඇති වෙනස්කම් වලට හේතුවක් වන්නට බැරිද සමිංහන්ස? මෙහෙමයි නෝනා, ඒක හේතුවක් කියන කාරණේ මට කියන්න බෑ. තේරුණාද? මොකද මහා සංගරත්නයේටත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලයක් තියෙනවා. තේරුණාද? ඒතකොට මේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල සමිංහන්සලා කොතන හරි දුර්වල වෙනවා නම් ඊට අදාළව අකුසල් විපාකයක් එන්න පුළුවන්. ධර්මානුකූලව අපි යමක් කියන නේද? ඊට අදාළව අකුසල් මතු වෙන්න පුළුවන්. නමුත් සංඝයා කියන අර්ථය නෝනා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම අර්ථයයි. මොකද සංඝයා කියන අර්ථය දුර්වල වුණොත් ධර්ම රත්නය කියන අර්ථයත් බුද්ධ රත්නය කියන අර්ථයත් දුර්වල වෙලා යනවා. ඒක තමයි අපි හිතන්න ඕනේ. තේරෙනවද? දැන් මම ධර්මයක් කියනකොට හැම වෙලාවෙම මම සංඝයාගේ ගුණයන් තමයි ඔසවලා තියන්න උත්සාහ කරන්නේ. මොකද සංඝයාගේ ගුණයන් ඔසවලා තියන්න ඔසවලා තිනවා කියන කාරණයෙන් බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් ඔසවලා තිබ්බ වෙනවා. අයිම මේ දෙක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද සංඝයාගේ ගුණාත්මකභාවය සංඝයාගේ ගුණාත්මකභාවයේ තුනයි බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් ලෝකේ තව තව ශක්තිමත් වෙලා තියෙනවා. සංඝයා කියන අර්ථය දුර්වල වෙච්ච තැන බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ කියලා අර්ථයන් ගැන අපි වෙනම ඔසවා කියන්න අපිට ලංකමක් නැහැ. ඒ අනිවාර්යම සංගයා කියන අර්ථය තුල තමයි මේ උතුම් රත්නයන් දෙකේම ආරක්ෂාව සහ පැවැත්ම රඳා පවතින්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ බෞද්ධෙක් නම් සංගයා කියන අර්ථය නොනා හැම වෙලාවම ඔසවලා තියෙන ආකාරයෙන් කටයුතු කරන්න. ඔසවලා තියෙන ආකාරය මොකද මේ සංගයා කියන අර්ථය අපි දුර්වල කරන්න දුර්වල කරන්න දුර්වල කරන්න නොනා අපි මේ පැත්තෙන් ධර්ම රත්නයත් බුද්ධ රත්නයත් කියන අර්ථයන් දෙක දුර්වල කිරීමේ උපකාරක ධර්මයන් සකස් කරලා දුන්න වෙයි. එතන එක ප්‍රශ්නයක්. නමුත් මේ මොහොතේ නෝනා මේ ලෝකයේ සිදුවෙන්නා වූ යම් විෂම දෙයක් බියකරු දෙයක් තියෙනවා නම් රෝගී භාවයන්ගෙන් වැඩි භාවයක් තියෙනවා නෝනා ඒ කිසිම දෙයක් මට නම් පුදුමයක් නෙමෙයි ධර්මානුකූලව දකිද්දී පුදුමයක් නෙමෙයි එච්චරයි අපි වපුරුමුදේ ඵලෙ අපිට ලැබිලා තියෙනවා අපි වපුරන්නේ දුස්සීල භාවය නම් අපි වකුලන්නේ අකුසල් මූලයන් නම් ඊට අදාළ ඵලයක් ලැබෙනවා ඊට අදාළ ඵලයක් අපිට ඒක කොතනකවත් දොස් කියන්න බෑ නමුත් මේකෙන් ගැලවෙන්න දැන් ක්‍රමයක් ලෝකයාට නැහැ අපි තනි තනිවම ගැලවෙන්න ඕනේ කියන කාරණේ අපි මෙතනින් අතු කර ගන්නවා මේවා නිවැරදි කර ගැනීමෙන් තොරව මේක ගොඩනගන්න බෑ නමුත් උනා මේක දැන් නිවැරදි වෙන්නේ නැහැ ස්වාමිනාන්ත දුස්සීල භාවයේ පිරුණු මේ බාහිර ලෝකය ඔබ වහන්සේලා වැනි ආර්යයන් වහන්සේලාට තවදුරටත් සුදුසු ස්ථානයක් නෙවෙයි නේද ස්වාමිනාන්ත මෙහිමයි බාහිර ලෝකේ දුස්සීල භාවයට පත් වෙන්නේ මගෙත් අකුසල් විපාකයක් නිසා මට මේ බාහිර ලෝකේ දුස්සීල භාවයේ දකින්න සිද්ධ වෙන්නේ නෝනා මගේ අකුසල් විපාකයක් නිසා එච්චරයි ඒක නැතුව දැන් මගෙත් අකුසල් විපාකයක් මම මේ දේවල් දකින්න දෙයියනේ මම ඒවා නොකලත් මම මේවා දකින්නේ කුමක් නිසාද ඒකත් මගේ අකුසල් විපාකය එච්චරයි ඒ නිසා මේ අකුසල් විපාකයේ නිසා නෝනා අපි ඒවාට ගැටෙන්න ගියොත් අපි නැවත නැවත අකුසල් රැස් කරගන්න වෙනවා ඕක තමයි දැන් වර්තමාන සමාජෙ වෙන්නේ අපිට මේ දේවල් දකින්න සිද්ධ වෙන්නේ අපේ අකුසල් විපාකයන් නිසා නමුත් මේ අකුසල් විපාකයන් නිසා දකින්න දෙයට අපි ගැටිලා තව තව අකුසල් රැස් කරගන්න දිශාවට අපි යනවා සමිනාස දෙන්න මේ සමාජීය වෙනස්කම් තුල කෙනෙක් මානසිකව ගැටුනොත් ඒ හරහා තවත් අකුසලයන් රැස් වෙනවා නේද ස්වාමිනහන්ස අනිවාර්යයෙන්ම නෝනා ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක උපේක්ෂා සාගතනවා මේ තුන තුලම තෘෂ්ණාව බැහැගෙන තියෙනවා එතකොට මේ තුන තුලින්ම අකුසලයක් සිද්ධ වෙනවා ඒ නිසා ලෝකයේ මේ මොහොතේ සිද්ධ වෙන සෑම දෙයක් තුලින්ම නෝනා මීට වඩා බරපතල අනතුරු කරා යන්න අකුසල් මනුස්සයා සිද්ධ කරගන්න ඒ නිසා මේක අපිට අත්වැල් බැඳගෙන ගිහිල්ලා මේක විසඳන්න තැනක් කොතනකින්වත් මම නම් දකින්නේ නැහැ ඒ නිසා මේ වියසණිය දැකලා මේ මොහොතේ ලෝකය මෙවැනි තැනක තියෙනවා නම් තව අවුරුදු 50කට පස්සේ ලෝකය කොහොම තැනක තියෙයිද කියන තැන ඉඳලා සංසාර බය මතු කරගන්න සංසාර බය මතු කරගන්න සංසාර බය මතු කරගෙන අපි තනියම මේකෙන් ගැලවිලා යන්න වෙන මොකද අපිට මේ මොහොතේ දෙන්න පුළුවන් ආදර්ශයේ පමණ ඊට වඩා දෙයක් අපිට දෙන්න බෑ ඊට වඩා දෙයක් අපිට දෙන්න බෑ මොකද අපේ පිටිපස්සෙත් අකුසල් තියෙනවා දැන් මගේ පිටිපස්සෙත් අකුසල් තියෙනවා මං පැවිදි වෙන්නේ අවුරුදු 44 වයසේදී ඊට වඩා අවුරුදු 44ක් දක්වා මං කළා වූ ශිල්පද බිඳීම් අකුසල් මූලයන් මගේ පිටිපස්සෙත් තියෙනවා ඒතර මං මේ ජීවිතයේ ගිහි කාලේ ශිල්පද බිඳියයි පෙර ජීවිතයේ ශිල්පද බිඳලා පුරුද්ද මට තියෙනවා ඒතර මේ අකුසල් අපේ පිටිපස්සෙත් තියෙනවා මේ අකුසල් කියන නිසායි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල ශක්තිමත් වෙලා ඉන්න කියලා. දැන් අපි මේ ලෝකෙන් වහන් වෙලා ලෝකෙන් ඈත් වෙලා ප්‍රාතිමෝක්ෂ සීලය තුල ශක්තිය තුල ඉන්නේ ඇයි? අපි යම් තැනක ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල කරගෙන ඉස්සරහට ආවොත් අකුසල් ලැබිලා විපාකෙට එනවා. මොකද අපේ පිටිපස්සේ අකුසල් හැංගිලා ඉන්නවා.
දැන් අපි දන්න අපි සමාජයට එන්නේ නැතුව ජනතාව අතර එන්නේ නැතුනහම සමහර අය ගැටෙනව තරහ වෙන්නේ නැහැ තියෙනවා. නමුත් එතන නෙමෙයි මට වැදගත් වෙන්නේ. තේරෙන්නේ බුදුරයන් වහන්සේ කිව්වද? බුදුරයන් වහන්සේ කියන ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වෙන්න කියන්නේ අපි යම් තැනක ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගෙන ඉස්සරහට આવොත් අකුසලයේ ඉස්සරහට වෙලා පහර දෙනවා. විවේචන වලින් නැත්තම් කොයි කොයි ආකාරයෙන් හරි පහර දෙනවා. අපි ප්‍රතිපදාවෙන් පෙන්වලා පහර දෙන්න තැනක් නැහැ. නමුත් විවේචන තුලින් හරි වැරදි දේවල් තුලින් හරි අපිට පහර දෙනවා. ඒ පහර දීම නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සීමාවක් තුන අතේ දුරින් ඉන්න කියලා නවතිලා කියන්නේ. ඒක අපි සමාජයට නොවේනේ සමාජයත් එක්ක තරහකට නෙමෙයි. මොකද සමාජයට ආවොත් එතනදී ජනතාවත් එක්ක හැසිරීමේදී වෙන්නා වූ ප්‍රාතිමෝක්ෂයේ දුර්වලතාවයන් තුල අකුසලයේ ඉස්සරහට අවිල විපාක දෙනවා. එම් විපාක දෙද්දී අපි මේ කියපු සියලුම ධර්මයේ සමාජයට අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඒක මාර ධර්මයක්. මාර්යාගේ ස්වභාවය මාර්යාගේ ස්වභාවය අපි තේරුම් ගන්න. ඒ නිසා මෙතනදී අපි සීලයෙන් ශක්තිමත් වෙනවා කියන තැන හැමෝම අදිස්ථානයක් ඇති කරගත්තොත් සමාජෙන් භාගයක්ම සීලය තුල ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම ලෝකයේ කොයි විෂම ගමනක් ගියත් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මම සීලෙන් මම අකුසල් මූලයන්ගෙන් ශක්තිමත් වෙනවා කියලා හැමෝම තමන් තුල තිර අදිස්ථානයක් ඇති කරගත්තොත් නෝනා එතනදී අපිට පුළුවන් මේ ප්‍රශ්නෙට යම් හෝ తాවකාලික විසඳුමක් කියන තැන. නමුත් ඒ විසඳුමත් අනිත්‍ය වූ ධර්මයක් පමණක්මයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ විසඳුමත් අනිත්‍ය වූ ධර්මයක් පමණක්මයි. ඒ නිසා අපි සමාජයේ වෙන්නා වූ විෂම දේවල්ට කියන්නේ නෝනා සංස්කාරයක්මයි. තේරුම් ගන්න සංස්කාර කවදාක්වත් නෝනා රජයකට නීති දාලා අධිකරණයකට හිරේ යවල කවදාකවත් නවත්තන්න බැහැ. ඒක තේරුම් ගන්න සංස්කාර නවත්තන්න බැහැ. නමුත් එහෙම නතර කරපු තැන් තියෙනවා. මැද පෙරදිග රටවල් බලන්න අරාබිකරයේ සමහර රටවල් දැඩි නීති තුලින් සංස්කාර යටපත් කරලා තියෙනවා. තේනද? ඒ වෙයි වැරද්දක් කළොත් හිස ගසලා දානවා, අත් දෙක කපනවා, බෙල්ල කපලා දානවා. මෙවැනි දැඩි දඬුවම් තුලින් නෝනා සංස්කාර යටපත් කරලා තියෙනවා. විපාකෙට එන්න දෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටියේ විවිධ රටවල් වල විශේෂයෙන් අරාබිකරය වැනි රටවල් වල සංස්කාරවලට විපාක දීමට නුසුදුසු ආකාරයේ වටපිටාවක් නීති රීති රෙගුලාසි මගින් නිර්මාණය කර ඇති බවට. සම්මත මේ ආකාරයට, ඒ කියන්නේ නීති රීති රෙගුලාසි තුලින් අකුසල් සංස්කාර යටපත් කිරීම තුළ තවදුරටත් මිනිසුන්ගේ ද්වේෂ සහගත බව වැඩි වෙනවා නේද ස්වාමීන් වහන්සේ? අරාබිකරයේ සමහර රටවල් වල නීතිය විසින් නොවනා මිනිස්යාගේ සංස්කාර විපාක දෙන්න දෙන්නේ නැහැ. මොකද ඒ වෙලේ ලදරු දූෂණ නැහැ, කාන්තා දූෂණේ කරන්නේ නැහැ, මිනිස්සු මරන්නේ නැහැ, මත්පැන් නැහැ සමහර වෙලවල. එතකොට නෝනා මේ අකුසල් විපාකෙට එන්න විදිහක් නැහැ. තේරෙනවද? දැන් අපේ රටේ ළමයි මරනවා, දූෂණේ කරනවා ඔක්කොම වෙනවනේ ඒවා. නමුත් ඒ රටවල් වල ඉන්න ඇයටත් ඒවා විපාකෙට එන්න තියෙනවා. නමුත් ඒ විපාකෙට එම නීතිය විසින් යටපත් කරලා තියෙන්නේ. තේරෙනවද? දැන් එතනත් ඉන්නවා දූෂණේ වෙන්න සංස්කාර තියෙන දරුවෝ ඒ රටවල් වල. එතනත් ඉන්නවා දූෂණේ වෙන්න මරලා දාන සංස්කාර තියෙන කාන්තාව මිනිස්සු. නමුත් ඒවා විපාකෙට එන්න දෙන්නේ නැහැ. කුමක් නිසාද? නීතිය විසින් අරක යට කළ තියෙන්නේ. තේරෙන බරපතල නීති තිබින් වැඩ කළ තියෙන්නේ. නමුත් නෝනා ඒ වෙයි කොච්චරනම් මෝහබරිත දේවල්ද කියනවනම් එවැනි සංස්කාර නීති තද නීති දාලා යට කරලා තියෙන සෑම රටක්ම අර සංස්කාර එකට එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඒවා පුපුරලා යන්නේ නෝනා මුළු රටවල්ම විනාශ කරගෙන. අද මැද්දපෙන්දිම වෙලා තින්නේ ඒකයි. ඇයි අර මිනිස්යාගේ සංස්කාර විපාකෙට එන්න දුන්නේ? නැහැ. අර විපාකෙට එන්නේ නැතු මේ සංස්කාර මිනිස්යා තුල හිර වෙලා හිර වෙලා හිර වෙලා අකුසල් ශක්තිමත් වෙනකොට මුළු රටම එකට විනාශ වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ස්වාමීන් වහන්ස, එවැනි රටවල් වල මිනිසුන් උත්පත්ති ලැබීමත් හේතුඵල ධර්මයක්ද ස්වාමීන් වහන්ස? ඒකත් හේතුඵල ධර්මයක් තමයි. දැන් අපිට හොඳම තේරෙනවානේ ඒවැයි අරක්කු බොන්න දෙන්නේ නැතුණත් මිනිස්සු මරන දෙන්නේ නැතුණත් එක බෝම්බෙන් 1000 ගණන් එක තැනක මැරල යනවා. ඒ කියන්නේ ඒවා හේතුඵල ධර්මයක්. මිනිස්යාගේ සංස්කාර විපාකෙට එන්න දුන්නේ නැහැ. නීති තද කරලා සංස්කාර යට කළා. සංස්කාර යට කළාම අර සංස්කාර එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා නෝනා අපේ රටේ දවසට 5 දිනක් නම් මරන්නේ ඒගොල්ලන් එක බෝම්බෙන් 1000ක් මරලා දානවා. අර සියල්ලම එකතු කරලා එකට කුඩු කරලා දානවා. ඒ නිසා සංස්කාර කවදාකවත් අපිට යටපත් කරන්න බැහැ. එහෙනම් අපි කරන්න ඕනේ සංස්කාර හීන කරන මාර්ගයට යන්නේ. අපි සංස්කාර රැස් නොකරන මාර්ගයකට තීන සංස්කාර කුසලයේ තුලින් යටපත් කරන තැනටයි අපි යන්නේ. ඒ නිසා මින් තොරව නම් කිසිම දෙයක් නැහැ. ඔය සබ්බ පාපස්ස අකරණං ගාතාව තුල තියෙන අර්ථය ජීවිතයට අපි එකතු කරගත්තොත් අපි මේ වියසණයෙන් මිදෙන තැනට ආපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. වෙන මාර්ගයක් ඔතනකවත් නැහැ. අකුසලයෙන් මිදෙනවා, කුසල් දහම් වඩනවා, කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙනවා. එහෙම දකිමින් ජීවත් වෙද්දී මේ මොහොතේ
මැරිලා ගියත් නෝනා එයා බියටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතන තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම තුළ තව දෙයක් අපි දකින්න ඕනේ. නැවත කිසිම බෞද්ධ පින්වතෙක් අනේ මම මිනිස්සෙක් වේවා කියලා නම් ප්‍රාර්ථනා කරන්න එපා. අපේ එකේම උපාදානයන් ප්‍රාර්ථනාවන් තියෙනවානේ. ඒ මොන ප්‍රාර්ථනාව තිබ්බත් නැවත මම මේ ලෝකේ මිනිස්සෙක් වේවා කියන ප්‍රාර්ථනාව නම් ඇති කරගන්න එපා. තේරුණාද? ඒ නිසා නිරේතුරු අකුසල් වලින් බැහැර වෙමින් සීලය තුළ ශක්තිමත් වෙමින් දේවතානුස්සතිය තුළ මම ශාස්ත්‍රීය දෙවියෙක් වෙනවා කියන තැන හිත මුලින්ම පීඩ ගන්න. තේරුණාද? මේ මිනිස් ලෝකයේ කෙරෙහි ඔබ තෘෂ්ණාවක් ඇති කර ගන්නවා කියන්නේ මීට වඩා විෂම බියකරු නරක සමාජයක අපි උප්පත්තිය ලබනවා කියන කාරණයමයි. තේරුණාද? ඒ නිසා මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න උත්සාහ ගන්න. එසේ නොවුනොත් මම ශාස්ත්‍රීය දිව්‍යතලයක දෙවියෙක් වෙනවා කියන තැන චිත්තයක් ඇති කර ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. ඔතන තමයි නෝනා අපි තනියම මේකෙන් ගැලවෙන තියෙන මාර්ගය නැත්නම් කොච්චර අනුන්ට චෝදනා කරලා ලෝකය හදන්න යන සෑම වාරයක් පාසා අකුසල් නිසා තව අකුසල් කරගන්නා වූ අවාසනාවන්තෙක් බවටයි අපි පත් වෙන්නේ. මේ ලෝකයේ සෑම සිදුවීමක්ම අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් තමයි අපි මේ දකින්නේ. පංච උපාදානස්කන්ධ මායාවේ ක්‍රියාවලිය. එහෙනම් අපි නිරේතුරුව දකින්න ඕනේ අපිත් එක්ක තව කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරන්නේ පංච උපාදානස්කන්ධ මායාව කියලා. මමයි තව කෙනෙකුයි දෙන්නේ කතා කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධ මායින් දෙදෙනෙක් කතා කරනවා. ඒ කතා කිරීම තුළ අපි නිරේතුරුවම නෝනා නැවත පංච උපාදානස්කන්ධයේ සකස් වීම මුදෙසා තෘෂ්ණාවමයි සංස්කාරමයි අපි ප්‍රෙස් කරන්නේ. එහෙම රැස් කළා අපි දක්ෂ වෙන්න ඕනේ අත්වල් බැඳගෙන යන ගමනෙන් අයින් වෙලා Taman තනියෝ මේකෙන් ගැලවිලා යනවා කියන කාරණේ සකස් කරගන්න. ගරු ස්වාමීන් වහන්ස සංසාරගත දුකින් මිදීමට උත්සාහ කරන ස්වාමීන් වහන්සේලාට මාර්යාගේ බලපෑම වැඩිද? එම අවබෝධ කරගත් දහම සමාජගතව මිනිසුන්ට පැහැදිලි කර දීම සඳහා මාර්යා එම ස්වාමීන් වහන්සේලාට ඉඩ දෙන්නේ නැතිද? මෙහිමයි නෝන මාර්යා කවදාකවත් ධර්මයේ සමාජගත වෙනවට කැමැත්තක් දක්වන්නේ නැහැ. දැන් අපි කියමු අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කියලා දවසක් වෙනවනේ. ඒතකොට සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ නෝන මේ දෙවියෙක් බ්‍රහ්මී කරන දෙයක් නෙමෙයි මේක ඈ. සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කියන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සීලය දරාගැනීම ස්වාමින් වහන්සේලා දුර්වල වුණායි කියන කාරණය. මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ දක්වා ආරක්ෂා කරලා තියෙන උපසම්පදා භික්ෂූන් විසින් ආරක්ෂා කරන්නා වූ ප්‍රාතිමෝක්ෂ සීලය විසින්. එතනේ ප්‍රාතිමෝක්ෂ සීලයේ සතර පරාජිකා තමයි මුල් වෙන්නේ. සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා මේ ලෝකේ වැඩ සිටින තාක්කල් ධර්මය ජීවමානව තියෙනවා. යම් දවසක සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙලා ඉන්නේ. නමුත් පන්සල් තියෙනවා, ආරණ්‍ය තියෙනවා, ස්වාමින් වහන්සේලා තියෙනවා, පින්කම් කරනවා, දන් දෙනවා. නමුත් නෝනා චතුරාර්ය සත්‍ය ආරක්ෂාංගික මාර්ගය අතුරුදහන් වෙලා ගිහින්. මොකද ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගත් එකම භික්ෂුවක්වත් නැහැ. ඔක්කොම දුසිල්වත් භාවයට පත් වෙනවා. ඔතන තමයි ශාසනයේ කවදා හරි බිඳුනායි කියන තැන වැටෙන්නේ නෝනා. එහෙනම් මේ ශාසනයේ රැකීම උදෙසා මුල් වෙන්නේ මහා සංඝරත්නය කියන අර්ථයමයි. එතකොට මහා සංඝරත්නය කියන අර්ථයේ තුලින් තමයි ශාසනය රැකෙන්නේ. එතකොට සංඝයා රැකෙන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයේ අර්ථය තුල. ඒ නිසා නිරේතුරුවම සංඝරත්නයේ ප්‍රාතිමෝක්ෂ සීලයෙන් දුර්වල වෙන්න නොනා පංච උපාදානස්කන්ධ මායාව විසින් ස්වාමීන් වහන්සේලා ග්‍රහණයට ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ අපේ ඇස් දෙකට වඩා මේ ප්‍රාතිමෝක්ෂයේ ජීවිතෙන් ආරක්ෂා කරගන්න කියන්නේ. ප්‍රාතිමෝක්ෂයේ දුර්වල මොහොතක් පාසාම සංස්කාර මායාව අපි ඔයාගේ ග්‍රහණයට ගන්න. ලෝකයා තුල අපිව අපකීර්තියට පත් වෙනවා, විවේචනයට පත් වෙනවා, උදහසට ලක් කරනවා. ඒ ලක් කිරීම තුල නොනා නිරේතුරුවම අපි අපේ සංඝයා කියන අර්ථය දුර්වල කරගන්න. සංඝයා කියන අර්ථය දුර්වල කරගන්න මොහොතක් පාසා අපි නොදැනුවත් භාවයෙන් ධර්ම රත්නය කියන අර්ථයේ බුද්ධ රත්නය කියන අර්ථයේ දුර්වල කරලා ගන්නවා. ඒ නිසා සෑම ස්වාමින් වහන්සේ කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ ප්‍රාතිමෝක්ෂ සීලය පුළුවන් ආකාරයෙන් ශක්තිමත්ව රැක ගන්න. ප්‍රාතිමෝක්ෂ සීලයේ දුර්වල භාවය තුලින්මයි මාර ධර්මයන් සංඝයාට පහර ගන්න. මේ මොහොතේ ඔබතුමී කියනවා නම් සංඝයාට යම් පීඩනයක් සිද්ධ වෙනවා කියන කාරණය ඒ පීඩනය නෝනා ලක් වෙන්නේ ප්‍රාතිමෝක්ෂයේ යම් දුර්වලතාවයන් තුලමයි. එහෙම නැත්නම් අකුසලයට විපාක එන්න බෑ, මායාවට විපාක දෙන්න බෑ, මායාවට විපාක දෙන්න බෑ. තේරෙනවද? නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වෙන්න. නමුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වුණ රහතන් වහන්සේ වුණත් අකුසලයේ විපාකෙට මරණීය අකුසලයක් විපාකයට ආවා. තේරෙනවද? එතකොට බලන්න ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වෙච්ච මුගලන් මහරහතන් වහන්සේටත් අවසාන මොහොතේ සංස්කාර මායයා මරණීය විපාකයකට මුහුණ දුන්නා. නමුත් ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අවබෝධයෙන් හා කැමැත්තෙන් නේද ඒ අවස්ථාවට මුහුණ දුන්නේ ඉඩ දුන්නේ?
නෑ අවබෝධයෙන් ඉද දෙනවා කියන කාරණයක් එතෙන්ට අදාළ නෑ නෝනා තේරෙනවද උන්වහන්සේට ගැලවෙන්න පුළුවන් නම් ගැලවෙන්න පුළුවන් කියන කාරණයක් හිතන්න පුළුවන් නමුත් නෝනා ඒ සංස්කාරයට උන්වහන්සේ මූණ දෙන්න වෙනවමයි තේරෙනවද මූණ දෙන්න වෙන නිසායි මූණ දුන්නේ එච්චරයි ඒකෙන් ගැලවෙන්න උන්වහන්සේට බෑ උන්වහන්සේ ගැලවෙන්න උත්සාහ ගන්නෙත් නෑ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ සංස්කාරයට අදාළව ජීවිතය දකින්න උන්වහන්සේට එක මොහොතක්වත් වැඩිපුර ජීවත් වෙන්න ඕනේ කියලා කැමැත්තක් සකස් වෙන විදියක් නෑ සංස්කාරේ විපාකයට ආව විපාකයට ආපු සංස්කාරයට උන්වහන්සේ මූණ දුන්නා එච්චරයි එතන ඊට වඩා දෙයක් එතන නැහැ නේද වෙන විදියට ගලප ගන්න පුළුවන් නමුත් රහතන් වහන්සේ කෙනෙක් කියන තැන ඉඳලා අපි මේක ගලපන්නේ උන්වහන්සේට තා වැඩිපුර විනාඩියක්වත් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒ නිසා මරණය එන්නේ කොයි වෙලාවද උන්වහන්සේ කැමැත්තෙන් මරණයට මූණ දෙන්නේ හිතනවා නෑ මං තව මාසයක් ජීවත් වෙන්න ඕනේ කියන කාරණේ එතන කුස්නාව තියනවායි කියන කාරණේ හිතන්න පුළුවන් නමුත් රහතන් වහන්සේ කෙනෙක්ට මේ මරණය එතෙන්ට ආවනන් ඕන උන්වහන්සේක මූණ දෙනවා ඒක සංස්කාරයක් කියලා දකින්න නිසා ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය පරිපූර්ණයි උතුම් රහත් ඵලයට පත් වෙලත් අකුසලේ විපාකයට ආවනන් ඕන අපි දක්ෂ වෙන්න ඕනේ මෙවැනි විෂම වූ සමාජයක තෘෂ්ණාවෙන් මිනිස්යාගේ ජීවිත ඔද්දල් වුණ සමාජයක අන්‍ය ආත්මික බලයන් වැඩි වෙන සමාජයක නෝන අපි දක්ෂ වෙන්න ඕනේ භික්ෂූන් වහන්සේලා හැටියට ප්‍රාතිමෝක්ෂය හැකියතාක් ශක්තිමත් කරගෙන අපේ ජාතික ආගමික යුතුයකම් ඉටු කරන තැනට යන්න. එහෙම නොවෙන තැනදී අනිවාර්යයෙන්ම සංස්කාර කියන මායාව විපාකෙට ඇවිල්ලා නෝන බරපතල අනතුරු මෙතන සකස් කරලා දෙනවා. ඒ අනතුරු වලින් ගිහි පැවිදි දෙපාර්ශ්වයම නෝන නැවත බලවත් අපසල් කරා ගමන් කරනවා. ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය පරිපූර්ණ කරගත් කෙනෙක් විදර්ශනාව වඩන විට සතර සතිපට්ඨානය වඩන විට ප්‍රධාන අරමුණ කරගත යුත්තේ කුමක්ද? මෙහිමයි කෙනෙක් සම්මාදිට්ඨිය වැඩුණායි කියන කාරණේ අර්ථය වෙන්නේ එයා සම්මා සංකප්පත් වැඩිලා. සම්මා සංකප්ප වැඩුණා කියන්නේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයක් වැඩිලා. එතකොට මේ කාරණා සියලුම දේ ඵලය තුලින් එයා තුල සම්මා සතිය සකස් වෙනවා. ඒ සම්මා සතිය තුලින් සම්මා සමාධියේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති වෙනවා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් එයා සතර සරිපට්ඨාන ධර්මයන්ට හිත යොමු කරනවා. එතකොට මේ සතර සරිපට්ඨාන ධර්මයන්ට හිත යොමු කිරීමේදී එයාගේ මූල අරමුණ විය යුත්තේ මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවායි කියන අරමුණයි. තේරෙනවද? ඒ අරමුණ තුල ඉඳගෙනයි නෝනා එයා සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරන්නේ. තේරෙනවද? එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කළා නම් එතන අනිවාර්යයෙන්ම සම්මා සමාධිය තියෙනවා. සම්මා සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් තියෙනවා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් නෝනා එයා නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයෙන් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයෙන් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙනවා. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ යා මුලින්ම මොකද්ද දකින්නේ? තෙරුවන් කෙරෙහි සද්ධා විදර්ශනා නුවණින් දකින්න. තෙරුවන් කෙරෙහි සද්ධා විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ මොකද්ද? ඒ මොහොතේ යා බුදුරජාණන් වහන්සේ වාට්ටික සංඥාවෙන් දකින්නේ කායනුපස්සනාවෙදී බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍යභාවය දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනේ රූපකාය අර අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා කියලා දකින්නේ කායනුපස්සනාවෙය දකින්න. ඉතින් ඒ වගේම යා අතීතයේ සංසාරයේ මම පටිච්ච සමුප්පාද පන්නෝ මැරෙමින් නිපදෙමින් ආවායි කියන කාරණේදී ඒ මැරෙමින් නිපදෙමින් ආපු ගමනේදී ගොඩ ගැසුවා වූ ඒ මලකදන් ප්‍රමාණය නුවණින් දකිද්දී කායනුපස්සනාවයි දකින්න ධම්මානුපස්සනාවයි දකින්න. ඒ නිසා මේ සමන් සම්මා සමාධිය සකස් වුණා නම් ඒ සම්මා සමාධිය තුලින් නොනා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකින තැන අතීත පංච උපාදානස්කන්ධයත් වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනාගත පංච උපාදානස්කන්ධයත් කියන මේ තුන් කාලයම අනිත්‍ය වශයෙන් දැක්කරෙන තේන්න තමන් අතීතයේ ගොඩ ගැසුවා වූ මලකඳන් ප්‍රමාණය දකිද්දී මේ ජීවිතයත් මලකඳක් බවට පත් වුණා දකිද්දී අනාගතයේ උපදින ආත්මභාවයන් නී මලකඳන් ගොඩ දකිද්දී නෝනා තුන් කාලයම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කරෙන තේන්න ඒ නිසා තමන් සමාධියට හිතපත් වුණා නම් ඒ සමාධිය තුලින් නෝනා මුලින්ම දකින්න ආරෂ්ඨාංගික මාර්ගය විදසනන දකින්න තැනම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය සකස් වෙලා ඒ සකස් වුණ තැන වෙන්නේ මොකද්ද කියලා හිතන්න යන්න ඕනේ නැහැ ඔබ සම්මා සතියට පත් වෙලා නම් වෙන්නේ මොකද්ද කියලා දකින්න හිතත් ඔබට අනිත්‍ය වූ හිතක් පමණයි. ඔබේ හිත පස්සේ දුවන්නේ නැහැ. ඔබ හිතනවා නම් දැන් වෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා ඔබ නොනා සතර සටිපට්ඨානය තුල නැහැ. දැන් උතනදී දැන් භාවනා කරන්න යන ඇයට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. ඒයි කියනවා අපි භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්නවා. නමුත් ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නේ තියෙනවා. මෙතනින් එහාට මම කොහොමද යන්නේ? එහෙම වෙන්න විදිහක් නැහැ භාවනා කරන්න. මොකද එයා චිත්තානුපස්සනාව නිත්‍ය වශයෙන් ගත්තා. හිතේ සකස් වෙන සිතුවිල්ල නිත්‍ය වශයෙන් ගත්තා. දැන් මම මොකද්ද කරන්නේ කියන හිත සකස් වුණොත් එයා ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒක චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට දාලා එතනින් ඒක ඉවර කළා දාන්න.
එතකොට මේ සිතුවිලි නිත්‍ය වශයෙන් ගන්න නිසායි අපිට භාවනාවේදී ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ නිසා දැන් මම මෙතෙන්ට ආව සම්මාදිට්ඨිය පරිපූර්ණයි දැන් මම සමාධිය තුල ඉන්නවා කායනුපස්සනා වඩනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියන හිත ඔබ ධම්මානුපස්සනාවට දාන්න. ඒ හිත අනිත්‍ය වූ ධර්මයක්. ඔබ චිත්තානුපස්සනාවට දාන්න ඒ හිත අනිත්‍ය වූ සිතුවිලි. ඒ දාපු තැන ඔබ ආයිමත් සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය තුල ඉන්න. ඒ නිසා නිරේතුරුවම අපි සෑම සත්වේක්ම නොනා නිරේතුරුවම සතර සතිපට්ඨානය තුල තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි සතර සතිපට්ඨානය තුල ජීවත් වෙනවා කියලා දන්නේ නැහැ. ඒ සතර සතිපට්ඨානයේ නිත්‍යභාවයෙන් ගැනීම තුල අපි ඒ නිසාම නැවත නැවත භවී සකස් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම තමා තුල ක්‍රියාත්මක වෙන්නා වූ මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිනින් එහාට හිතන්න යන්න ඕනේ නැහැ. ඔබට ඉන්හිහා ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ මේ මොහොතේ සතර සතිපට්ඨානයන්ගේ අනිත්‍යභාවය තුල ඉඳලා නැහැ. ඒකයි ප්‍රශ්නේ මතුවේ. නේද? ඒකයි ප්‍රශ්නේ මතුවේ. ඔබේ මතුණා වූ ප්‍රශ්නේ විදර්ශනාවට යොමු කළ ධම්මානුපස්සනාවට යොමු කළ එහෙම නැත්නම් චිත්තානුපස්සනාවට නැත්නම් වේදනානුපස්සනාවට යොමු කළා නම් නෝනා ප්‍රශ්නේ මතුවෙන්නේ විදියක් නැහැ. ඔබ දකිනවා මේ සකස් වුණා වූ හිත අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා. ඒතර මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයට බැඳෙන නිසායි අපි භාවනාවේදී මේ එක එක ප්‍රශ්න මතු කරලා ගන්න. ඒතකොට එක එක ප්‍රශ්න මතු වෙනවා නම් ඔබ භාවනා කළා නැහැ. මම සතර සතිපට්ඨානය තුල ඉතිය කියලා කියන්න බෑ. එඹ හිතියනම් එයා ඒ හිත ගත්තේ. හිත ගන්න බෑ. සකස් වෙනවා නම් දැන් මොකද්ද මං ඊළඟට කරන්න කියලා ඒ ධම්මානුපස්සනාවට ඒ හිත යොමු කරන්න. චිත්තානුපස්සනාවට ඒ හිත යොමු කළා ඒකත් එතන ඉවර කරලා දාන්න. මොකද ඒ සකස් වුණා වූ හිත අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් පමණක්. ඔබ ඊයේ භාවනා කරද්දී ඔබ තුල හිතක් සකස් වුණා නම් දැන් මෙතනින් එහාට මට මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ කියලා දැන් ඒ හිත ඔබට අයිතිද? නමුත් ඔබට අයිති නැති හිතක් නිසා ඔබ එතනදී භාවනාව බිඳගත්තා. ඔබට ඒ හිත සකස් වෙද්දී ඒ සකස් වෙන හිත පංච උපාදානස්කන්ධ මායාමේ රූපයෙන් ඇසුරෙන් සකස් වුණා වූ චිත්තානුපස්සනාවට ඒක දැම්මනම් සිත අනිත්‍යයි කියලා දකින තැන සතර සතිපට්ඨාන ධර්මයන් ඔබ තුල වැඩුණා. ඒ නිසා භාවනාවේදී ප්‍රශ්නයක් මතුවෙනවා කියන්නේ ඔබ සකස් වුණා වූ හිත නිත්‍ය වශයෙන් ගත්තා. එහෙනම් හිත කියන්නේ පංච උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධයේ සකස් වීමට මුල්ුණේ කායානුපස්සනාව මේ රූපේ ඔබේ හිත නිත්‍ය වශයෙන් ගත්තදී ඔබ සතර සතිපට්ඨාන ධර්මයන්ම නිත්‍ය වශයෙන් ගත්තා වූ භාවනාවෙන් බැහැර වෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනා සිතුවිලි විතර්ක ගන්න යන්න එපා. මේ සකස් වෙන සෑම සිතක්ම පංච උපාදානස්කන්ධ මායය කියලා දකින්න. ඔබ සෝවාන් වුණා කියලා ඔබට හිත සකස් වුණා නම් ඒ හිතත් පංච උපාදානස්කන්ධ මායයමයි. ඔබ රහත් වුණායි කියලා හිතක් සකස් වුණා නම් ඒ හිතත් පංච උපාදානස්කන්ධ මායයමයි. ඒ නිසා ඔබ ඒ හිතත් අනිත්‍යයි කියලා ධර්මානුපස්සනාවට චිත්තානුපස්සනාවට දාලා බලන්න. ඒ බැලුව තැනදී ඔබට ඒ රහත් ඵලයට පත් වුණායි කියන හිතත් අනිත්‍ය වූ හිතක්. ඒ අනිත්‍ය දකින වෙලාවේ ඔබ එතෙක් රහත් ඵලයට පත් වුණ නැත්නම් ඔන්න දැනුයි ඔබ රහත් ඵලයට පත් වෙන්නේ. අර හිත පුණාගේ රහත් වෙන්නේ නෑ. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ නැහැ ඒ හිත තුලේ. තමන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ නැහැ. දැක්කේ නැති නිසා මොකද වුනේ? ආයිමත් ඒ හිත නිසා යා භවය සකස් කරගත්තා. නමුත් ඔබේ හිත අනිත්‍යයි කියලා දකින තැන ඔන්න ඊළඟ චිත්තයේදී ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්. එහෙනම් මොකද ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ? ඒ නිසා භාවනා කරන කෙනාට ප්‍රශ්න එනවායි කියන කාරණේ නෝනා හේතු එයා ඒ වෙලාවේ භාවනාව තුල ඉඳලා නැහැ. භාවනාව තුල හිටියනම් එයාට ඒ ප්‍රශ්නේ ධම්මානුපස්සනාවට කමඨාණක් විතරයි. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවට කමඨාණක් විතරයි. එයා ප්‍රශ්නේ ගත්තා කියන්නේ එයා ධම්මානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් මේ සියල්ල මේ මොහොතේ මගහැරියා. මගහැරිය නිසා පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් අරගෙන එයා භාවනාව නිසා නැවත නැවත සංස්කාර රැස් කරන්නා වූ අවාසනාවන්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා භාවනාවට වාඩි වෙන තැනදී වාඩි වෙනවායි කියලා හිතුවේ හිතත් අනිත්‍යයි කියලායි වාඩි වෙන්නේ. මම පැයක් භාවනා කරනවා කියලා හිතක් හිතනොත් ඒ හිතත් අනිත්‍යයි කියලායි භාවනා කරන්න වාඩි වෙන්නේ. ඔබ පැයේ හිත නිත්‍ය වශයෙන් ගත්තොත් ඔබ භාවනාවට වාඩි වෙන්න පංච උපාදානස්කන්ධ මායයට අවස්ථාව දීලාමයි. ඒක තේරුම් ගන්න. ඒ නිසා භාවනාවේදී කොතනකවත් බලාපොරොත්තුවක් ඇති කරගන්න එපා, වෙලාවක් ඇති කරගන්න එපා. හැම චිත්තයකම අනිත්‍යභාවය දකිමින් ඉස්සරහට යන ඔබේ චිත්තයේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ ඔබ තුල චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් ඔබේ මොහොතේ තුල වැඩුණායි කියන කාරණා. එහෙම බලද්දී භාවනාව තුල ප්‍රශ්නයක් මතුවෙන විදිය නැහැ. කරු ස්වාමීන් වහන්ස, භාවනා කරන පුද්ගලයාට මායාවේ බලපෑම් තිබෙනව නේද? මෙහෙමයි, මායාවේ බලපෑම් කියන කාරණේ නුන එතන පංච උපාදානස්කන්ධ මායාව. දේන භාවනා කරන කෙනාට වසවර්ති මායාව බාධා කරන්නේ නැහැ. එතන මේ භාවනා කරන ඇයට බාධා කරන්නේ කවුද? පංච උපාදානස්කන්ධ මායාව. ඉනි පංච උපාදානස්කන්ධ මායාව කියන්නේ කවුද? පෙර අපේ අකුසල් සංස්කාර. අපි කොච්චර භාවනා කරන්න වාඩුණත් උන අපි මේ ආපු සාංශාරික ගමනක් තියෙනවානේ. දැන් කවදා හරි අපි රහත් ඵලයටපත් වුණොත් රහත් ඵලයටපත් වෙනවා කියන්නේ නෝනා මේ මේ මොහොතේ ඇතිවෙන්නා වූ ඵලයක් නෙමෙයි. ඒක කල්ප ගානක ඈත උපාදානයක් තුල ඇති වුණා වූ පාරමිතී ශක්තියින් වල ඵලයක් හැටියට තමයි ඒකට අපි මුණ දෙන්නේ.
එතකොට අපි මේ ආවා වූ දීර්ඝ ගමනේදී නෝනා අපි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කළාපු ගමනේදී අපි බුද්ධෝත්පාද කාලවලට වඩා නෝනා අබුද්ධෝත්පාද කාලය පසු කළා තියෙනවා. දැන් මේ මොහොතේ අපිට අවුරුදු 2600ක බුද්ධෝත්පාද කාලයක් මුණ ගැහිලා තියෙනවා. නමුත් මේ අවුරුදු 2600 බුද්ධෝත්පාද කාලය මුණ ගැහෙන්නේ නෝනා අවුරුදු ලක්ෂ 20 කට අබුද්ධෝත්පාද කාලයක් පහු කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අවුරුදු ලක්ෂ 20කට වැඩි අබුද්ධෝත්පාද කාලයක් පහු කළා තමයි මේ 2600 බුද්ධෝත්පාද කාලය ආවේ. එතකොට අපි ගමු මේ 2600 3000 වෙනකන් තිබ්බා කියලා. අපි නිකන් අනුමාන කරමු 3000 ඉවරුණාට පස්සේ අවුරුදු ලක්ෂ 25කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට බලන්න බුද්ධෝත්පාද කාලයකයි අබුද්ධෝත්පාද කාලයකයි අතර තියෙන පරතරය. එතකොට මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල නෝනා අපි පංච නිවර්ණ වඩලම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නිවර්ණ වඩල නෝනා අපේ හිත කුරුදු පංච නිවර්ණයන්ට. මොකද අබුද්ධෝත්පාද කාලයේ බුද්ධෝත්පාද කාලවලට වඩා ලක්ෂයකට බුද්ධෝත්පාද කාලයට ලකුණු 10ක් දුන්නොත් අබුද්ධෝත්පාද කාලය කියන්නේ ලක්ෂයක් වගේ ඒසා දීර්ඝකයි. ඉන්සයි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල ධර්මයෙන් තොරව පංච නිවර්ණ වැඩි වීම නිසාම නොනා අපේ හිත පුරුදු පංච නිවර්ණයට. ඒකයි හිත විසිරෙනවා කියන්නේ. ඒ හිත විසිරෙනවා කියන තැනදී අපි භාවනා කරන්න ඉස්සෙල්ලා මොහොතක් හිතන්න වෙනවා මේ ධර්මතාවය. ඇයි අපේ හිත විසිරෙන්නේ? ඇයි අපේ හිත විසිරෙන්නේ? සංසාරේ පංච නිවර්ණ පුහුණු කරලා තියෙන පුරුද්ද නිසාමයි. සංසාරේ පංච නීවරණවල පුරුද්ද නිසා මේ මොහොතේ භාවනාවට යනමයේදී හිත සමාධියට නෙමෙයි යන්නේ පංච නීවරණ තුලටමයි. සමාධිය සකස් වුණත් සමාධිය තුලින් නැවත පංච නීවරණ මතු කරගන්නම තමයි අපි උත්සාහ ගන්නෙ. ආස්වාදයට යට වෙලා. ඒ නිසා නිරතුරුව භාවනා කරන්න ඉස්සෙල්ලා මේ ධර්මතාවය නුවණින් මෙනෙහි කරන්න. බුදුරජාන් වහන්සේගේ ධර්මයට අදාළව මේවා නුවණින් මෙනෙහි කරන්න. අවුරුදු 2600ක් මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඉස්සෙල්ලා අවුරුදු ලක්ෂ 20ක් අබුද්ධෝත්පාද කාලයේ නුවණින් මෙනෙහි කරන්න. මේවායිදී කොච්චරනම් පංච නීවරණයන් වැඩෙන්නේ නැද්ද කියන කාරණේ මෙනෙහි කරන්න. මෙනෙහි කළ මේ පංච නීවරණයන්ගේ ස්වභාවය දකින්න. මෙහිම දකිද්දී අපි හිත විසිරෙන වෙලාවට නැකිටල යන්නේ එහෙම නැත්නම් ප්‍රශ්න ඇති කරගන්න උත්සාහ ගන්න නැහැ. මොකද මේක අහම්බයක් නෙමෙයි. මේක සාංස්කාරික පුරුද්දක්. මොකද පංච නීවරණ කියන්නේ මාර ධර්මයක්. මාර ධර්මය නිසා අතීතයේ අපි තුලින් රැස්ුණා වූ අකුසල් සංස්කාරමයි නෝනා හිත විසිරීම හැටියට විපාකට එන්නේ. වෙන දෙයක් නෙමෙයි. අතීතයේ අකුසල් සංස්කාර. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පිස්ස මුඩු කරනකොටම සමහර මේ පුංචි ස්වාමීන් වහන්සේලා රහත් ඵලයට පත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර. හිත මුඩු කරනකොටම හිත සමාධිමත් භාවයට පත් වුණා. ඒ සමාධිමත් හිත අනිත්‍ය වශයෙන් දකින්න සප්තබොජ්ජංග අනිත්‍ය වශයෙන් දකින්නේ පුංචි රහතන් වහන්සේ දක්ෂයි ඒක. එහෙනම් අපේ හිත විසිරෙන්නේ නෝනා කාගේවත් වරදකින් නෙමෙයි. කමඨහනේ වරදින් නෙමෙයි. අපේ හිත විසිරෙන්නේ අතීත පංච නීවරණයන්ගේ පුරුද්ද නිසාමයි. එනිසා මේ පුරුද්ද මතයි අපේ හිත විසිරෙන්නේ කියන තැන හිතන්නේ. හිතල හැම් වෙලාම භාවනාවට වාඩුවේදී නිමිත්ත ශක්තිමත් කරගන්න. අපි යම් නිමිත්තක් ගන්නවනේ භාවනාවේදී. තේන්න නිමිත්ත ආස්වාස ප්‍රාස්වාසය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අට්ටික සංඥා වෙන්න පුළුවන්. අසුභය වෙන්න පුළුවන්. මේ කුමක් හෝ නිමිත්ත ශක්තිමත් කරගන්න. එතකොට නිමිත්ත ශක්තිමත් කරගත්ත තැනදී හිත දුවන්න තියෙන අවස්ථා අඩු. නිමිත්ත ශක්තිමත් කරගත්තේ නැත්නම් එතන හිත දුර්වලයි. දුර්වල හිත පංච නීවරණයන් විසින් දැහැගන්න. ඒ නිසා සෑම වෙලාවම භාවනා කරද්දී ඔබ හිතන්නේ මේසා දීර්ඝ අබුද්ධෝත්පාද කාල පහු කරගෙන ආපු ගමනේ මේසා පංච නීවරණයන් අපි තුල වැඩිලා තියෙනවා. ඒ නිසා මේ පංච නීවරණයන් නිසා සකස් වුණා වූ අකුසල් මතයි අපේ හිත විසිරෙන්නේ කියන කාරණය. එමු නැතුව මායාව හිත විසිරෙනවා නෙමෙයි. ඒ කියන්නේ අදන්දී අපිට බලපාන්නේ පංච උපාදානස්කන්ධ මායය, සංස්කාර මායය. ඒ නිසා නිරේතුරුවම සකස් වෙන කොයි හිතත් අනිත්‍යයි කියලා දකිනවා කියන්නේ මොකද? ඒ දකින මොහොතේම ආයේ හිත ධම්මානුපස්සනාවට, චිත්තානුපස්සනාවට යොමු කරගත්තා. ඒ කියන්නේ බලන්න දැන් ඔන්න හිත විසිරුණා. හිත විසිරුන ගමන් ඔන්න හිත විචාරක සකස් වෙනවා. දැන් මට මීට වැඩිය බෑ. දැන් මහන්සි, දැන් මොකද්ද කරන්න? ඔය හිත සකස් වෙන මොහොතේ නෝනා ඒ හිත කමටහනක් කරගන්න. ඒ සකස් වෙන හිත එක මොහොතකින්ම අනිත්‍යයි කියලා දකිද්දී අර පංච නීවරණ නිසා සකස් වුණා වූ හිත තුලිනුත් ඔන්න ඔබ සතර සතිපට්ඨානෙ මතු කරගන්න. ඒ කියන්නේ අනිත්‍ය බව දැකීමද ස්වාමීන් වහන්ස? එහෙයි අනිවාර්යයෙන්ම. මොකද හිත කියන්නේ පංච උපාදානස්කන්ධයක්නේ. තේන්න හිත කියන්නේ පංච උපාදානස්කන්ධය. තේන්න? එතකොට මේ පංච උපාදානස්කන්ධය සකස් වුණේ කොහොමද? අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය තුන එකතුන. එතකොට ඔබ මේ හිතේ අනිත්‍යභාවය දකිද්දී ඔබ තුල ධම්මානුපස්සනාවක් වැඩෙනවා, චිත්තානුපස්සනාවක් වැඩෙනවා, කායානුපස්සනාවක් වැඩෙනවා. මොකද කය ඇසුරු කරගෙන මේ හිත සකස් වුණේ. එතකොට ඔබ මේ සියල්ලම වඩන තැන
වේදනානුපස්සනාවත් වෙරිලා මොකද ඔබේ හිතට ඇලුනොත් ගැටුනොත් එතන විඳීමක් නේ සකස් වෙන්නේ ඒතර මේ හතරම අනිත්‍යයි කියලා දැක්කේ දැන ඔබ තුල පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයක් දැක්ක ඉගෙන භාවනාවේදී විසිරෙන හිත තුලින් ඔබට සතර සටිපට්ඨානයන්ගේ අනිත්‍යභාවයක් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් දෙකම මතු කර ගන්න පුළුවන් නමුත් ඔබ මතු කරගන්නේ මොකද්ද පංච නීවරණයක්මයි පංච නීවරණයක් මතු කරගන්න එනම් හිත විසිරෙනවට ඔබ කැමති වෙන්න ඕනේ ඇයි කැමති වෙන්න ඕනේ විසිරෙන හිත තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් මතු කරලා ගන්න පුළුවන් තේන්න හිත විසිරෙන වාරයක් පාසා ඒ දෙය කළ යුතුද ස්වාමීන් වහන්ස එහෙමයි එතනදී මුලින්ම බය අයින් කරන්න ඕනේ දැන් බය කියන්නේ සැකේ විචිකිච්ඡාව. දැන් ඕනම කෙනෙක් භාවනා කරන්න ගියම බයයි සැකයි හිත විසිරෙයි කියලා. ඒ කියන්නේ භාවනාවට යන්නෙම පංච නීවරණයක් තුල. සැකේ විචිකිච්ඡාව කියන්නේ පංච නීවරණයක්. ගරු ස්වාමීන් වහන්ස කෙනෙක් භාවනාවට යොමු වන විට හිත එකඟ කරගන්න බැරි වෙයි කියන අවිනිශ්චිතතාවය මතමයි චින්තනය එක්කමයි භාවනාවට යොමු වෙන්නේ. මෙන්න මේ කාරණයත් ස්වාමීන් වහන්ස අපි අවබෝධයෙන් දැකිය යුතුයි නේද? හරි. එතන ඒ සකස් වෙනකොටම යා ඒක දකින්න ඕනේ පංච නීවරණයක් කියලා. එතකොට පංච නීවරණ දකිමින් තමයි ආ භාවනාවට යන්නේ. ගිහම සප්තබොධ්‍යංග වැඩින්න විදියක් නැහැ නේ. එයා සැකේ තුල නෑනේ. සැකේ තුල ධර්මවිදිය බොංචංගයක් වැඩෙන්නේ නැහැ නේ. තේන්න. ධම්මවිදිය බොංචංගයක් වැඩෙන්නේ නැත්නම් සමාධි උපේක්ඛාව ගැන කතා කරලා වැඩක් නැහැ නේ. ඒ නිසා සැකේ අයින් කරන්න, විචිකිච්ඡාව අයින් කරන්න. මට දැන් බැහැයි කියලා හිතුණත් ඒ බැහැයි කියන්නේ අතීත සංස්කාරයක ඵලයක්. ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න නැත්නම් ඒක චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට දාන්න. ඒ නිසා විසිරෙන හිත භාවනාවේදී කමතහනක් කරගන්න. විසිරෙන හිත භාවනාවේ නැගිටීම උදෙසා නෙමෙයි භාවනාවේදී කමටහනක් කරගන්න. කමටහනක් කරගෙන කොතනකදීවත් භාවනාව නිසා තෘෂ්ණාව කරා යන්න එපා. දැන් වර්තමාන සමාජයේ භාවනාව තුළ තෘෂ්ණාව ඇති කරගන්න. භාවනාව විසින් නැවත නැවත සංස්කාර සකස් කරගන්න. මෙච්චර වෙලාවක් මම වාඩි වෙලා ඉන්නවනේ. මෙච්චර වෙලාවක් එරමිනිය ගොතාගෙන ඉන්නවනේ. මෙච්චර වෙලාවක් මම ඇස් මේවා පුතේ තෘෂ්ණාව හැටියටයි ගන්නේ. තේන්නාද? මේවා තෘෂ්ණාව හැටියටයි ගන්නේ. ඒ නිසා විවේකීව ස්වභාවිකව ජීවිතයට තියෙන දෙයක්. දත්මිටි කාගෙන එරමිනිය ගොතාගෙන ඉන්න යන්න එපා. එහෙම එතන වැඩෙන්නේ වේදනාවේ වේදනාව පසනාව තුල විඳීමක් ඇලීමක් ගැටීමක් එතන සකස් වෙන්න පුළුවන්. ඒ නිසා බලහත්කාරයෙන් ජීවිතේ යම් තැනකට දාලා එතනින් ධර්මයේ මතු කරගන්න උත්සාහ ගන්න එපා. ස්වභාවිකව ජීවිතයට තියෙන දෙයක්. තේන්න. ස්වභාවිකව ජීවිතයට තියන දීලා ඇතිවෙන්නා වූ සිතිවිල්ලල අනිත්‍යභාවයේ දකිමින් ඉස්සරහට යන සිත නිත්‍ය වශයෙන් ගත තැන ඔබට ප්‍රශ්නයක් මතු වෙනවා ඔබේ ගත්තේ මායාව. එතෙන්දී ඔබ ධර්මයේ සතර සරිපට්ඨානය තුල ඉඳලා නැහැ. කෙනෙක් භාවනා කළා කිව්වත් එයා හිත විසිරෙනවා කියන්නේ එයා විසිරුණ හිත යා සතර සතිපට්ඨානට යොමු කළා නැහැ. එයා භාවනාව තුල හිතේ නැති නිසා හිත විසිරුණා. එහෙම නැත්නම් හිත විසිරුණා කියලා එයාට කියන්න බෑ. එයා විසිරුණ සිත සතර සතිපට්ඨානට යොමු කළා නැහැ. ඒක හිත විසිරුණ. ඒ නිසා විසිරෙන සිත ගැන හිතන්න යන්න එපා. ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ හිත ඔබට අයිති නැහැ. එහෙම කළාට පස්සේ ප්‍රශ්නේ අඩු වේවි. ඒ නිසා නිරතුරුවම මුලින්ම මේ දීර්ඝ සංසාරයේ අපි මෙච්චර පංච නීවරණ වඩලා තියෙනවා ඒවායේ ඵලයක් මේ ලබන්නේ කියන කාරණේ නම් හිතන් නැතුව භාවනා කරන්න යන්න එපා. ඒක වෙන්නේ නැහැ. තේනවාද? අපි ධර්මයට යොමු වුණේ මේ සංසාර බය දැකලා. සංසාර බය දැකලා අපේ හිත විසිරුණා කියලා අපිත් එක්ක අපි ගැටුනේ නැහැ. අපි හිතුවේ දෙයියනේ මේසා නොගැටි මෙතෙන්ට එනවායි කියන කාරණේ පුදුමයක් කියලා. මොකද ඒසා සංසාරයේ පංච නීවරණ අපි වඩලා තියෙනවා. ඒ පංච නීවරණ වඩද්දි හිත විසිරෙනවා කියන කාරණේ පුදුමයක් නෙමෙයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි අතින් උනා වූ වැරදි කමටහනක් කරගෙන නෝන අපි නිවැරදි භාවයට පත් වෙන. ඒ නිසා අපේ හිත විසිරෙනවා කියලා කායික්වත් ගැටිලා වැඩක් නැහැ. ඒවා නිසා තව තව විතර්ක සකස් කරගෙන භවයේ සකස් කරගෙන වැඩක් නැහැ. ඒ නිසා විසිරෙන හිත කමටහනක් කරගන්න. විසිරෙන හිත කමටහනක් කරගන්න විසිරෙන හිත ධම්මානුපස්සනාවට චිත්තානුපස්සනාවට ලක් කරන්න. ඒ තැන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධයට අදාළ සියලුම ධර්මයන් හිත තුල තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ වෛද්‍යවරිය ඉතාමත් උමනාවෙන් බොහෝ දෙනෙක්ගේ දැස්සුවපත් කළ තැනැත්තියක් ඇය විමසනවා මේ ආකාරයට තව කෙනෙක්ගේ ඇස්වලට පෙනීම ලබා දීම හරහා ලැබෙන කුසල ශක්තිය කුමක්ද කියලා. මෙහෙමයි ඉතින් කෙනෙකුගේ ඇස් පෙනීම ලබා දෙනවා කියන්නේ නෝනා යාට සියල්ල ලබා දුන්නා කියන කාරණය නේද? කෙනෙකුගේ ඇස් පෙනීම ලබලා දීලා ඒ පෙනුනා වූ ඇස් වලින් එයා බුදුරයන් වහන්සේගේ රූපකාය දැකලා වන්දනා කරන මොහොතක් පාසා ඒ පෙනුනා වූ ඇස් දෙකෙන් මහා සංඝරත්නය දැකලා වන්දනා කරන මොහොතක් පාසා ඒ පෙනුනා වූ ඇස් දෙකෙන් පින්කමක් දැකලා සතුටු වෙන මොහොතක් පාසා නෝනා එයා රැස් කර ගන්නා වූ පින ඒ වෛද්‍යතුමියටයි වෙනවා.
මොකද ඊට අදාළවම යා රැස් කරගත්තේ නේද? නමුත් ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එවැනි පින්කම් තුලින් ලැබෙන්නා වූ ආනිසංසය දකින්නවා වගේ මේ ආනිසංස අනිත්‍යයි කියලා දකින්න. එච්චරයි දකින්න තියෙන්නේ. තේරෙනවද? මොකද ඇස් අන්ධභාවයට පත් වෙන්නේ අතීත අකුසල් සංස්කාරයක් නිසාමයි. ඒ ඇස් අන්ධභාවයට පත් වෙන්න තිබිලා ඒ ඇස් නැවත පෙනීම ලබන්නේ මොකක් හෝ කුසල් සංස්කාරයක් විපාකයකට පැමිණි නිසා. නමුත් ඒ කුසලයයි අකුසලයයි දෙකම අනිත්‍ය වූ සංස්කාරයක් කියන කාරණය අපි දකින්න ඕන. මොකද අනුන්ගේ ඇස් සුවපත් කළා බව ගමනේ තමන්ගේ ඇස් දෙක අන්ධ වීමේ ස්වභාවයෙන් තාමේ දොස්තරන ඕනා මිදිලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මේ මොහොතේ කරන්නා වූ කුසල් ධර්මයේ තුලින් ඊළඟ ජීවිතේ ප්‍රභාෂර ඇස් දෙකක් එතුමියට ලැබෙවි. හොඳ දැනුමින් බුද්ධිමත් තේරුම තියෙන කෙනෙක් බවට වෘත්තිකයේ බවට ඊළඟ ජීවිතේ පත් වේවි. නැත්තම් ශාස්ත්‍රීයක දෙවියෙක් බවට පත් වේවි. නමුත් නොනා නැවත අනාගත බව ගමනකදී ඇය අන්ධභාවයෙන් මිදීමට අදාළ හේතු ධර්මයන් තාම සකස් වෙලා නැහැ. යම් දවසකදී සංසාරයේ තුමිය දකින්න ඕනේ මම මේ මොහොතේ කොච්චර ඇස්සුවපත් වෙලත් අනාගතයේ ඇතිවෙන අර දීර්ඝ මුර්ග සංඥා අබුද්ධෝත්පාද කාලවල වල අකුසලයේ විසින් මාව ගිලගෙන අනේ මගේ ඇස් දෙකත් අන්ධ වෙන්න පුළුවන් එකෙන් පාර. එහෙම දැකලා නිරේතුරුවම තමන් අනුන්ගේ ඇස්සුවපත් කරනවා වගේම නොනා ඒ අනුන්ගේ ඇස්සුවපත් කිරීම තුල සකස් වෙන්නා වූ කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තේනාද ප්‍රඥාවේ ඇස අනුන්ට ඇස් දීම තුලින් තමන් ප්‍රඥාවේ ඇස ලබා ගන්න දක්ෂ වෙනවා. අනුන්ට ඇස් දීම තුලින් තමන් ප්‍රඥාවේ ඇස ඒ කියන්නේ මේ සංස්කාරයන් විදර්ශනා නුවණින් දැකලා මේ සංස්කාරයන් කෙරේ තෘෂ්ණාව සීන කරගෙන නොනා මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන කාරණේ අපි දකින්න ඕනේ. එහෙම නැතුව ඉතින් නොනා අපි කොච්චර අනුන්ගේ ඇස් සුවපත් උනත් කොච්චර සුවපත් කළත් නැවත අපි කවදා හරි දවසක අපිම අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. ඒක නැහැ කියලා අපිට කොතනකවත් සාහිතිය නැහැ. ඒ නිසා අනුන්ගේ ඇස් සුවපත් කිරීම තුල සකස් වෙන්නා වූ කුසල් සංස්කාරයන් අනිත්‍යයි කියලා දැකලා ඒ තුලින් විදර්ශනා නුවණ සකස් කරගන්න ඇයි දක්ෂ වුණා නම් නෝනා ඇය මුළු ලෝකෙටම ඇස් දුන්නා බවට පත් වෙනවා. මෙතන තමයි ඇය කරන්නේ. මොකද එසේ නැතුව ලෝකෙට ඇස් දුන්නත් ඇය තාම අන්ධභාවයෙන්ුයි ඉන්නේ. අන්ධභාවය කියන්නේ මොකද සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් තාම සතර අපායට වැටෙන ස්වභාවය නෙවෙයි. ඒ නිසා අනුන්ට ඇස් දෙන්න ඉස්සෙල්ලා තමන්ගේ අන්ධභාවය ධර්මයේ තුලින් ප්‍රකෘතිමත් කරගන්න ඒ දක්ෂ වෙන්න. එසේ නැත්නම් නෝනා අපිව රවට්ටා ගත කෙනෙක් බවටයි මොකද ඔය කියන නෝනා සංසාරයේ බුදුරජාණන් වහන්සේලාටත් අක්ෂි රෝග හැදුන වෙලාවෙ ප්‍රතිකාර කරන්න ඇති. ඔය කියන නෝනා සංසාරයේ රහතන් වහන්සේලාටත් අක්ෂි රෝග රැදුන වෙලාවෙ ප්‍රතිකාර ලබන්න ඇති. නමුත් උන්වහන්සේලා නිවි සැනසී ගියත් අපතා මේ නෝනා ඇස් වලට බෙහෙත් කරනවා නේද? ඇයි කරන්නේ? තමන්ගේ ඇස් දෙකට බෙහෙත් කරගත්ත නැති නිසා. නේද? ඒ නිසා අනුන්ගේ ඇස් වලට බෙහෙත් කරනවා වගේම තමන්ගේ ඇස ප්‍රඥාවේ ඇසක් බවට ධර්මයේ ඇසක් බවට පත් කරගන්න අවශ්‍ය සාධක ජීවිත එකතු කරගන්නේ එකතු කරගන්නේ ඔය ඔබ අත්විඳින්නා වූ අනුන්ගේ ඇස් සුවපත් වුණායි කියන තුලින් සකස් වෙන ඔය සප්ත බොජ්ජංගයන්ගේ ආස්වාදය අනිත්‍යයි කියන දකින තැන ඔබ ප්‍රඥාවේ ඇස ලබාගත කෙනෙක් බවට පත් වෙනවා. මොකද ආස්වාදය තුලයි තුමිය කතා කරන්නේ. මම මෙච්චරට ඇස් දීලා තිනවා මෙච්චරට පෙනීමද ඒතකොට තුමිය දන්නේ නැහැ මේ සකස් වෙන සප්ත බොජ්ජංගයක් කියලා. කුසලයේ තුල පින තුල ඔය සප්ත බොජ්ජංගයක් වැඩෙනවා. සප්ත බොජ්ජංගේ ප්‍රීතිය පස්සද්ධිය තුල තමයි තුමිය සතුටෙන් ඉන්නේ. නමුත් ඔය සතුට අනිත්‍යයි කියලා තුමිය දන්නේ නැහැ. ඒ නිසා ඔය වැඩෙන සප්ත බොජ්ජංගයක් ඔය සප්ත බොජ්ජංගය කියන්නේ මායාවක් ඕක මාර ධර්මයක් ඔය මාර ධර්මය අනිත්‍යයි කියලා දකින තැන අන්න ඔබ අනුන්ට ඇස් දීලා තමන් ප්‍රඥාවේ ඇස ලබාගත් කෙනෙක් බවට එසේ නැතුව අපි අනුන්ට ඇස් දීලා අපි ලබාගන්නේ අන්ධභාවයට අදාළ සංස්කාරයක් නම් ඒක හරි අපරාධයක් එන්න උතුම් ආර්යයන් වහන්සේලා දැකීමත් ආර්යයන් වහන්සේලාගේ වචනය ශ්‍රවණය කිරීමත් උතුම් මංගල කාරණයක් බව ඔබට සිහිපත් කරමින් අද සිරස FM 500 මලුවෙන් සමුවරගෙන යනවා ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තිරුවන් සරණයි